හරි එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් ජය වේවා වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ ඔන්න අදත් අපි ඔව් ඉරුද හැන්දෑවේ තියරි ක්ලාස් එකත් එක්ක තමයි මේ විදියට ඔයාලා එකතු වෙලා ඉන්නේ හැමෝටම හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා ක්ලාස් එකත් එක්ක හොඳයි එහෙනම් නොවැම්බර් මාසේ තවත් ඉරිදා දවසක තමයි මේ විදියට ඔයාලත් එක්ක එකතු වෙන්නේ හරි අද දවසේ වැඩ පටන් ගන්න අපි ඉස්සෙල්ලාම ගන්න පුතේ හැමෝම ගන්න ඔයාලගේ සිතියම් පොත ඔයාලගේ නොවැම්බර් මාසේ සිතියම් පොත අරගන්නකෝ සිතියම් පොත අරගෙන අපි ඒකේ තියෙනවා විශේෂ කොටස් කීපයක් කතා කරන්න එදික සාකච්ඡා කරගෙන ඉවර වෙලා අපි අද දවසේ පාඩමට සම්බන්ධ වෙමු හොඳයි දැන් අපි ඊයේ සෙනසුරාද පන්තියේ අවසාන මොහොතේ කතා කරලා ති පුතේ ඔයාලගේ සිතියම් පොතේ අවසාන පිටුවේ තියෙන ප්‍රශ්න අංක 9 අපි සාකච්ඡා කරගත්තානේ නේද ප්‍රශ්න අංක 9 අපි සාකච්ඡා කරගත්තා එතකොට ඒකේ ප්‍රශ්න අංක 9 සියලුම අනු කොටස් ටික අපි ඉවර කරගත්තා අපි කතා කරමු මේකේ තියෙනවා මේ සිතියම් ටියුට් එකේ අවසාන පිටුවේ ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 6 ප්‍රශ්න අංක 7 ප්‍රශ්න අංක 8 කියලා ප්‍රශ්න කීපයක් දාලා තියෙනවානේ අන්න ඒ ටික අපි සාකච්ඡා කරලා ඉමු ඔබ ඉගෙනගත්ත විෂය කොටස් ටිකක් තියෙන්නේ කල්පනා කරලා බලන්න Tamanta මේවා මතකද කියලා හොඳයි සිතියම් පොතේ අවසාන පිටුවේ ප්‍රශ්න අංක 5න් පටන් අරගෙන ඉස්සරහට අපි කතා කරගෙන යමු ප්‍රශ්න අංක 5 කෙරි ප්‍රශ්න හතරක් අහනවානේ නේද ප්‍රශ්න අංක 5 අහනවා පුතේ කෙරි ප්‍රශ්න හතරක් ඉස්සෙල්ලාම අහනවා 5 රෝමිලක්කන් 1 ආසියාවට පැමිණි පළමු යුරෝපා ජාතිකයා ඌයේ කවරෙක්ද ඔබෙන් අහනවා ආසියාව හොයාගෙන ආපු එහෙම නැත්නම් ආසියාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකයා කවුද කියලා ඔබෙන් අහනවානේ කවුද ආසියාව හොයාගෙන ඇවිල්ලා මේ ආසියාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකය වෙන්නේ නැති ඔබ ඉගෙනගෙන තියෙනවා ආසියාව එහෙම නැත්නම් පෙරදිග ඉන්දියාවට ගොඩ බැස්ස පළමු යුරෝපා ජාතිකයා කියන්න බලන්න පුතේ වාස්කෝ ද ගාමා ඔව් මේ මේ දුව කියන විදියට වාස්කෝ ද ගාමා තමයි ආසියාව හොයාගෙන ආපු නේද ආසියාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකය ඇත්තටම වාස්කෝ ද ගාමා මොන ජාතිකයෙක්ද වාස්කෝ ද ගාමා කියලා කියන්නේ මොන ජාතිකයෙක්ද යුරෝපා ජාතිකය නේද යුරෝපේ යුරෝපේ මොන ජාතිකයෙක්ද ඉලල් ඔව් පෘතුගාල ජාතිකයෙක් නේද යුරෝපේ නේද යුරෝපයේ පෘතුගාලේ වාසය කරපු පෘතුගාල ජාතිකයෙක් තමයි වාස්කෝ ද ගාමා කියලා කියන්නේ එහෙනම් පෘතුගාල ජාතික වාස්කෝ ද ගාමා තමයි ආසියාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකයෙ විදියට ඉතිහාසගත වෙලා තියෙන්නේ එයා ගොඩ බැස්ස කවද්ද මොන අවුරුද්දේද එයා ආසියාව හොයාගත්තේ මොන අවුරුද්දේද පුතේ 1498 නේද ක්‍රිස්තු වර්ෂ 1498 තමයි එයා ආසියාවට එළ ගොඩ බැස්සේ කොතෙන්ටද එයා ආසියාව හොයාගෙන එළ ඉස්සෙල්ලම පාතබිය කොතෙන්ටද ඉන්දියාවේ කැලිකට් වරායට ඔව් ඉන්දියාවේ කැලිකට් වරායට නේද ඉන්දියාවේ කැලිකට් වරායට එහෙනම් ලියන්න මෙහෙම ලියන්න උත්තරේ පෘතුගාල ජාතික වාස්කෝ ද ගාමා කියලා ලියන්න සර් උත්තරද කතා කරන්නේ පෘතුගාල ජාතික වාස්කෝ ද ගාමානේ නේද පෘතුගාල ජාතික වාස්කෝ ද ගාමා තමයි ඉස්සෙල්ලම ආසියාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ හරිද පෘතුගාල ජාතික වාස්කෝ ද ගාමා කියලා ලියලා වරහන්ස්ස ලියන්න ඕනි 1498 ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ වසන ලදි කියලා වරහන්ස්ස ලියන්න 1498 ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ වසන ලදි මේ කතා කරමින් ඉන්නේ ඔයාලගේ නොවැම්බර් මාසේ සිතියම් පොතේ
අවසාන පිටුවේ අවසාන පිටුවේ තියෙන ප්‍රශ්න අංක 5 රෝම ඉලක්කම් 1 සිතියම් කොට ගන්න දැන් ආපු අය ඒකේ අවසාන පිටුවේ තියෙනවා ප්‍රශ්න අංක 5 කියලා කෙටි ප්‍රශ්න 4ක් සහිත ප්‍රශ්නයක් ඒක රෝම ඉලක්කම් 1 තමයි කතා කරේ එහෙනම් ඔන්න ආසියාව සොයා පැමිණි එමු නැත්නම් ආසියාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකයා තමයි පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා එයා ගොඩ බැස්සේ 1498 ඉන්දියාවේ කැලිකට් මරාටිස් ඉස්සෙල්ලාම හොඳයි අපි යම් රෝම ඉලක්කම් දෙකට ලංකාවට පැමිණි පළම යුරෝපා ජාතිකයා ඌයේ කවරෙක්ද ඔබෙන් අහනවා ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මේ අපේ ලංකාවට ගොඩ බැස්ස පළවෙනි යුරෝපා ජාතිකයා වෙන්නේ නැත්තේ කවරෙක්ද කියලා කවුද අපේ ලංකාවට ආපු පළම යුරෝපා ජාතිකයා පුතේ කියන බලන්න මේදාගේ පුදුන ලොරෙන්සෝ ඩල්මේදා ඔව් ඔව් ලංකාවට ගොඩ බැස්ස ලංකාව හොයාගත්ත පළවෙනි යුරෝපා ජාතිකයා තමයි අපේ මනුර කිව්ව විදියට ෆ්‍රැන්සිස්කෝද අල්මේදාගේ පුතා වෙච්ච ලොරෙන්සෝද අල්මේදා නේද ලොරෙන්සෝද අල්මේදා තමයි ඉස්සෙල්ලම ලංකාවට ආපු නේද මුලින්ම ලංකාවට ආපු යුරෝපා ජාතික විදියට ඉතිහාසගත වෙලා තියෙන. මට කියන්න මේ ලොරෙන්සෝද අල්මේදා මොන මොන ජාතිකයෙක්ද? යුරෝපයේ මොන ජාතිකයෙක්ද? පෘතුගීසිද ලන්දේසිද ඉංග්‍රීසිද මොන ජාතිකයෙක්ද? පෘතුගීසි. ඔව් පෘතුගාල ජාතිකයෙක් නේද? එහෙනම් පෘතුගාල ජාතික ලොරෙන්සෝද අල්මේදා තමයි මේ ලංකාවට ගොඩ බැස්ස පළමු යුරෝපා ජාතිකයෙ විදියට ඉතිහාසගත වෙලා තියෙන. එයා ලංකාවට ආවේ කවද්ද? ලොරෙන්සෝ දල්මේද ලංකාවට ආවේ කවද්ද? 1505. 1505 එයා ඉස්සෙල්ලම ලංකාවට පාතබන්නේ කොතෙන්ද? කොහාද ලංකාව එන්නේ? ගාලුවරායට නේද? 1505 ගාලුවරායට තමයි ලොරෙන්සෝ දල්මේද ඇවිල්ලා ඉස්සෙල්ලම ගොඩ බහලා තියෙන්නේ. එහෙනම් ලියන උත්තරේ. උත්තරේ ලියන්න රෝම ඉලක්කම් දෙකට උත්තරේ ලියන්න. පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා පෘතුගාල ජාතික වස්කෝ ද ගාමා පෘතුගාල ජාතික ලොරෙන්සෝ දල්මේද ඔව් 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 සෝරි රෝම ඉලක්කම් දෙකනේ උත්තරේ එන්න ඕනේ පෘතුගාල ජාතික ලොරෙන්සෝ ද අල්මේදානේ පෘතුගාල ජාතික ලොරෙන්සෝ ද අල්මේදා පෘතුගාල ජාතික ලොරෙන්සෝ ද අල්මේදා හරිනේ පෘතුගාල ජාතික ලොරෙන්සෝ ද අල්මේදා වරහස් ලියන්න 1505 ගාලු වරායට ගොඩ බසින ලදි කියලා වරහස් ලියන්න 1505 ගාලු වරායට ගොඩ බසින ලදි 1505 ගාලු වරායට ගොඩ බසින ලදි රයිට් ඒක රෝම ඉලක්කම් තුනෙන් අහන්නේ මොකද්ද ලංකාවට පැමිණි පළමු ලන්දේසි ජාතිකයා ඌයේ කවරෙක් දහනවනේ ඔබෙන් අහනවා ලංකාවට ඉස්සෙල්ලාම ආපු ලන්දේසි ජාතිකයා කවරෙක්ද කියලා කවුද ලංකාවට මුලින්ම ආපු ලන්දේසි ජාතිකයා කියන්න බල ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් ඔව් ලංකාවට ගොඩ බැස්ස පළවෙනි ලන්දේසි ජාතිකයාට කියනවා පුතේ අපි ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් කියලා ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් තමයි මේ ලංකාවට ගොඩ බැස්ස පළවෙනිම ලන්දේසි ජාතිකයා එයා ලංකාවට එන්නේ කවද්ද මොන අවුරුද්දද ආවේ 1602 1602 ඇවිල්ලා ගොඩ බැස්සේ කොතෙන්ටද මඩකලපුවටනේ 1602 මඩකලපුවෙන් තමයි ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් ලංකාවට එන්නේ ඔබ දන්නවද ස්පිල්බර්ජන් ලංකාවට එනකොට ඒ 1602 වෙනකොට කවුද මහනුවර පාලකේ වෙද්දි කියන බල පළවෙනි විමල ධර්මසූරිය බොහොම හොඳයි නේද එහෙනම් ලියන් උත්තරේ ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් කියලා ලංකාවට ගොඩ බැස්ස පළවෙනි ලන්දේසි ජාතිකයාට කියනවා පුතේ අපි ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් කියලා මොකද්ද කියන්නේ ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් ඩොරිස් වෑන් ස්පිල්බර්ජන් කියලා ලියලා
වරහන්ස ලියන්න 1602 මඩකලපුවෙන් ලංකාවට පැමිණුණේ 1602 මඩකලපුවෙන් ලංකාවට පැමිණුණේ 1602 මඩකලපුවෙන් ලංකාවට පැමිණුණේ මඩකලපුවෙන් ලංකාවට පැමිණුණේ හොඳයි ඔයාලගෙන් අහනවා අවසාන ප්‍රශ්නේ විදියට ලංකාවට පැමිණි පළමු ඉංග්‍රීසි ජාතිකයා ඌයේ කවරෙක්ද ලංකාවට ඉස්සෙල්ලම ආපු ඉංග්‍රීසි ජාතිකයා කවරෙක් දානවානේ ලංකාවට ගොඩ බැස්ස පළවෙනි ඉංග්‍රීසි ජාතිකයා කවුද කියන්න බලන්න කවුද ජෝන් ෆයිබර්ස් නේද ලංකාවට ගොඩ බැස්ස පළවෙනි ඉංග්‍රීසි ජාතිකයාට කියනවා පුතේ අපි ජෝන් ෆයිබර්ස් කියලා ජෝන් ෆයිබර්ස් තමයි ලංකාවට ඉස්සෙල්ලම එන ඉංග්‍රීසි ජාතිකයා දැන් අපි ළමයි පටලවා ගන්න එපා ලංකාවට මුලින්ම ආපු පෘතුගාල ජාතිකයා ලොරෙන්සෝ ද අල්මේඩා ලංකාවට මුලින්ම ආපු ලන්දේසි ජාතිකයා ඩොරිස් වෑන් ස්පිල්බර්ගන් ලංකාවට මුලින්ම ආපු ඉංග්‍රීසි ජාතිකයට අපි කියනවා ජෝන් ෆයිබර්ස් කියලා ජෝන් ෆයිබර්ස් එන්නේ 1762 අවුරුද්දේ මොන අවුරුද්දද 1762 තමයි ජෝන් ෆයිබර්ස් ලංකාවට එන්නේ එනකොට මහනුවර පාලකයා මතකද ජෝන් ෆයිබර්ස් එන්නේ ඒ වෙද්දි ලංකාවේ ඉන්න මහනුවර පාලකයා මුණ ගැහෙන. කවුද ඒ වෙද්දි මහනුවර පාලකයා මතකද මහනුවර පාලකයා කියන බල රාජාදිරාජ සිංහරතු නෑ ජෝන් ෆයිබර්ස් ලංකාවට එනකොට මහනුවර පාලකයා තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමානේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස තමයි ජෝන් ෆයිබර්ස් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ලියන උත්තරේ මෙහෙම ලියන්න. 1762 පැමිණි ජෝන් ෆයිබර්ස් කියලා ලියන්න. 1762 පැමිණි ජෝන් ෆයිබර්ස් 1762 පැමිණි ජෝන් ෆයිබර්ස් 1762 පැමිණි ජෝන් ෆයිබර්ස් වරහන් අස්සේ ලියන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මේ අපි කතා කරන්නේ කොල්ලෝ ඔයාලගේ නොවැම්බර් මාසයේ සිතියම් පොතේ අවසාන පිටුවේ තියෙන ප්‍රශ්න අංක 5 රෝමි ලක්නම් 4 කියන අනු කොටස තමයි අපි කතා කරේ හරි නේද right ජෝන් ෆයිබර්ස් ලංකාවට එන්නේ 1762 ඒ වෙද්දි මහනුවර පාලකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කවුද පුතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කියන එක මතක තියාගන්න හොඳයි මම විනාඩියක අවස්ථාවක් දෙන්නම් ඔබට ප්‍රශ්න අංක 6 කරන්ට අග්ගලා කවුරු ප්‍රශ්න අංක 6 හැමෝම කරන්න ඕනි ප්‍රශ්න අංක 6 හැමෝම කියවන් 1505 පෘතුගීසීන් පැමිණෙන විට මෙරට පැවති දේශපාලනික බෙදීම ලියා දක්වා මම ඔබෙන් අහනවා 1505 පෘතුගීසීන් පැමිණෙන විට මෙරට පැවති දේශපාලනික බෙදීම ලියා දක්වන්නලු පෘතුගීසි එනකොට ලංකාවේ දේශපාලනික තත්ත්වය රාජධානි කීයක් තිබ්බද ඒ ඒ රාජධානිවල එවකට පාලකයෝ කවුද කියලයි මෙතන ලියන්න තියෙන්නේ උත්සාහ කරා ටග්ගල පටන් ගන්න ලියන්න ප්‍රශ්න අංක 6යි 7යි දෙකම ලියලා දෙන්න දැන් ටග්ගල 6යි 7යි දෙකම ලියන්න ඉක්මන් කරා
හරිද? මතකද අපේ ළමයි 1505 පෘතුගීසි ලංකාවට එනකොට අපේ ලංකාවේ තැන් තුනක තිබිලා තියෙනවා රාජධානි තුනක්. මතකද අපේ රටේ ඒ වෙදි තිබුණු රාජධානි තුන කියන බලන්න රාජධානි තුන කෝ? සීතාවක මහනුවර යාපනය. राजधानी तुनक तिबुना ए राजधानी तुन तमाय कोट्टे राजधानी अनित्यक महानोर राजधानी अनित्यक यापने राजधानी कोटे महानुवर यापने नामीन राजधानी तुना एवेन कोटे लंकावे क्रियात्मक उना एहिना लोरेंसो द अल्मेदा केन पुर्तुगाल जाति के या एकदास पंसी पाए गालुवरायन लंकावट गोडबहिन मोहत वेन कोटे एकदास पंसी पाहा वेन कोटे अपे लंकावे तिबिलती एना वा राजधानी तुना एतमाई कोटे महानुवर यापने कियन राजधानी तुन हमोम कियन कोटे महानुवर यापने मतकद एवेदि कोटे पालकया पुर्तुगीस लंकावट गोडबहिन कोटे එවකට කෝට්ටේ පාලකයා කවුද? අටවන වීරපරාක්‍රම බහුල. ඔව් ඒ වෙද්දි කෝට්ටේ පාලකයා අටවන වීරපරාක්‍රම බහුල රජතුමානේ. අටවන වීරපරාක්‍රම බහුල රජතුමා තමයි ඒ වෙනකොට කෝට්ටේ පාලකයා. ලියාගත් පෘතුගීසි එනකොට කෝට්ටේ රජකම් කරන්නේ කවුද? අටවන වීරපරාක්‍රම බහුල රජතුමා. අටවන වීරපරාක්‍රම බහුල රජතුමා තමයි ඒ වෙනකොට कोटे पालकया एवेदि महानुवर पालकया काउद पुर्तुगीस एनकोट महानुवर पालकया मे राजधानी आरंभक रजतुमा महानुवर आरंभक रजतुमाय काले तमाय पुर्तुगीस लंकावट आवे एहेनम काउद महानुवर आरंभक पालकया सेनासम्मत विक्रमबाहु रजतुमा काउद पुते सेनासम्मत विक्रमबाहु रजतुमा नेद एहेनम पुर्तुगीस एनकोट महानुवर पालकया सेना सम्मत विक्रम बाहु रजतुमा के निक माधकत यागान एवेदि यापने पालक्य काउद मां इगेन्नो वाने एवेदि यापने पालक्य काउद परराज सेकरम रजतुमाने नेद पुर्तुगीसी नकोट यापने पालक्य पुते परराज सेकरम रजतुमा लियन पुर्तुगीसी नकोट यापने पालक्य परराज सेकरम एनावन होतर माधकत यागान एक दास पनसे पाहे පෘතුගීසි ලංකාවට එනකොට ලංකාවේ තැන් තුනක රාජධානි තුනක් තිබුණා ඒ තමයි කෝට්ටේ මහනුවර යාපනය කියලා එවකට කෝට්ටේ පාලකයා අටවන වීර පරාක්‍රමබාහු මහනුවර නම් සේනාසම්මත වික්‍රමබාහු යාපනේ නම් පරරාජසේකරම් රජතුමා කවුද පරරාජසේකරම් රජතුමා කියන එක මතක තියාගන්න හරණේද ඊළඟ අපි යම් ප්‍රශ්නාංක 7ට ප්‍රශ්නාංක 7න් අහන්නේ මොකද්ද 1521 විජේබාපොළේන් පසු කෝට්ටේ රාජධානී වෙදීගිය කොටස් තුන නම් කරන්න කියලා ප්‍රශ්නේ අහන්නේ ඔබට මතක ඇතිනේ 1521 විජේබාපොළේන් පස්සේ කෝට්ටේ රාජධානිය විතර නැවත කැඩෙනවා කොටස් තුනකට කෝට්ටේ රාජධානිය විතර නැවත බෙදෙනවා පුතේ කොටස් තුනකට මොකක්ද ඒ කොටස් තුන කියන්න බලන්න ඔව් කෝට්ටේ සීතාවක රයිගම කියලා නේද කෝට්ටේ සීතාවක රයිගම කියලා කෝට්ටේ රාජධානිය කැඩෙනවා යලි කොටස් තුනකට මේ පන්තියේ කාට හරි මතකද මේ 1521 විජේබා කොල්ලෙන් මරණයට පත් වෙච්ච රජතුමා කවුද විජේබා කොල්ලෙන් මැරෙන්නේ කවුද हयवन विजयबा रजतुमाने नेद 1521 विजयबा कोल्लेन मरणेट पात्वेच्च कोट्टे पालकयट अपि कियनवा हयवन विजयबा रजतुमा कियला नेद हयवन विजयबा रजतुमा तमाय 1521 विजयबा कोल्लेन मरणेट पात्वेला तीन होंदाय विजयबा कोल्लेन पास्से कोट्टे कडुन कोट्टे सीतावक रयगम कियला
කොටස් තුනකට මට කියන්නේ කොටස් තුනේ පාලකයා උනේ කවුද විජේ බාකොල්ලෙන් පස්සේ කෝට්ටේ පාලකයා උනේ කවුද විජේ බාකොල්ලෙන් පස්සේ හත්වන බුවනකමා උනේ විජේ බාකොල්ලෙන් පස්සේ කෝට්ටේ පාලකයා වෙන්නේ කවුද රන්දිමා හත්වන බුවනක බාහුනේ කවුද පුතේ හත්වන බුවනක බාහු තොර සීතාවක පාලකයා උනේ කවුද මායා දුන්නේ රජතුමානේ නේද මායා දුන්නේ තමයි සීතාවක පාලකයා වෙන්නේ රයිගම පාලකයා උනේ කවුද රයිගම් බණ්ඩාර හේවත් මද්දුම් බණ්ඩාරනේ රයිගම් බණ්ඩාර හේවත් මද්දුම් බණ්ඩාර තමයි ඒ වෙනකොට සීතා මේ මේ රයිගම පාලකයා වෙන්නේ විජේ බාකොල්ලෙන් පස්සේ සී මේ රයිගම පාලකයා වෙන්නේ රයිගම් බණ්ඩාර හේවත් මද්දුම් බණ්ඩාර එනවන මතක තියාගන්න 1521 විජේබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජධානිය කැඩෙනව කොටස් තුනකට ඒ තමයි කෝට්ටේ සීතාවක රයිගම කියලා විජේබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ කොටසෙන් පාලකයා වුණේ හත්වෙනි බුවනක බාහු සීතාවක කොටසේ පාලකයා වුණේ සීතාවක මායා දුන්නේ රජු රයිගම් පාලකයා වුණේ රයිගම් බණ්ඩාර හෙවත් මද්දුම් බණ්ඩාර එදික මතක තියාගන්න අපි යම් ප්‍රශ්න අංකකට අවසානයකට යම් අවසාන ප්‍රශ්නේ ඔබෙන් අහනවා පෘතුගීසීන් හා මෙරට පාලකයන් අතර ඇති වූ සටන් පෘතුගීසීන් හා මෙරට පාලකයන් අතර අවස්ථා පහකදී සටන් ඇවිලිලා තියෙනවානේ පෘතුගීසීන් එක්ක අපි කරපු නැත්නම් අපිත් එක්ක පෘතුගීසීන් කරපු ඓතිහාසික සටන් පහක් ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවානේ මතකයේ සටන් පහ ඒ සටන් පහෙන් එකක් සීතාවක රාජධානියට විරුද්ධව දියත් වුණා අනිත් හතරම පෘතුගීසින් දියත් කරන්නේ මහනුවර රාජධානියට විරුද්ධව කියන එක අපි ඉගෙනගෙන තියෙනවා මතකද මේ සටන් පහෙන් පළවෙනි සටන 1562 කියන්නේ මුල්ලේරියා ඔව් 1562 මුල්ලේරියා සටන මුල්ලේරියා සටනනේ මුල්ලේරියා සටන 1562 මුල්ලේරියා සටන ඒ පළවෙනි එකනේ දෙවෙනි එක මොකක්ද 1594 ඔව් දන්තුරේ සටනනේ 1594 දන්තුරේ සටන මොකද තුන්වෙනි එක 1602 නේද හතරවෙනි එක මතකද 1630 රන්දෙනි වෙල පස්වෙනි එක මතකද 1638 ගන්නෝරුව සටන ඔන්නේ සටන් පහනේ ඉස්සෙල්ල සටන් පහ ලියා ගන්නකො පිළිවෙලින් බගෝ පුරෝගන් 1 1562 මුල්ලේරියා සටන එහෙම ලියන්න 1562 මුල්ලේරියා සටන ලියන හැමෝම 1562 මුල්ලේරියා සටන 1562 මුල්ලේරියා සටන 1 1562 මුල්ලේරියා සටන 2 1594 දන්තුරේ සටන 1594 දන්තුරේ සටන මොකද්ද 1 1562 මුල්ලේරියා සටන 2 1594 දන්තුරේ සටන 3 1602 බලන සටන 1602 බලන සටන 1602 බලන සටන 3 හරිනේ 4 4 1630 රන් දෙනි වෙල සටන 1630 රන්දෙනි වෙල සටන 1630 රන්දෙනි වෙල සටන අවසානෙක 1638 ගන්නෝරුව සටන 1638 ගන්නෝරුව සටන 1638 ගන්නෝරුව සටන හරිද සටන් පහ හරිද හරිද හරිනේ දැන් බලන්න ආයි පළවෙනි එක
පළවෙනි සටන 1562 මොල්ලේරියා සටනනේ මේක සැලසුම් කරපු පෘතුගීසි කපිතාන් මතකද 1562 ඔව් 1562 මොල්ලේරියා සටන සැලසුම් කරපු පෘතුගීසි කපිතාන් අපි කියනවා පුතේ අපොන්සු පෙරේරාද ලසරදා කියලා නේද අපොන්සු පෙරේරාද ලසරදා අපොන්සු පෙරේරාද ලසරදා තමයි 1562 මොල්ලේරියා සටන සැලසුම් කරලා තියෙන මෙහෙවලා තියෙන ලියන් මෙහෙවු කපිතාන් ලියන් අපොන්සු පෙරේරාද ලසරදා අපොන්සු පෙරේරාද ලසරදා අපොන්සු පෙරේරාද ලසරදා මේකට අභීතව මුහුණ දීලා පෘතුගීසීන් ආසියාවේදී ලැබූ අන්ත පරාජය අත්පත් කරලා දෙන්න කටයුතු කරපු රපාලකයා කවුද පෘතුගීසීන් මේ සටනෙන් අන්ත පරාජයට පත් කරන්නේ කවුද සීතාවක පළවන රාජසිංහ රජු නේද සීතාවක පළවන රාජසිංහ රජු ලියන් මුහුණ දුන් රජු සීතාවක පළවන රාජසිංහ රජු සීතාවක පළවන රාජසිංහ රජුනේ පුතේ මේකට අභීත මුහුණ දෙන්නේ සීතාවක පළවන රාජසිංහ රජු හොඳයි 1594 දන්තොරේ සටනයි 1602 බලන සටනයි මේ සටන් දෙකටම අභීත මුහුණ දීලා පෘතුගීසීන් පරාජයට පත් කරපු මහනුවර පාලකයා මතකද පළවන විමල ධර්මසූරිය මේ සටන් දෙකෙන් පෘතුගීසි පරද්දන්න එක පාලකෙක් මහනුවර අපියාට කියනවා පළවන විමල ධර්මසූරිය රජතුමා කියලා නේද මේ සටන් දෙකටම අභීත මුහුණ දෙන්නේ කවුද මහනුවර පාලක පළවන විමල ධර්මසූරිය රජතුමානේ නේද දැන් බලන්න 1594 දන්තොරේ සටන මෙහෙවූ පෘතුගීසි කපිතාන් මතකද මනුර දන්තොරේ මෙහෙවන්නේ කවුද ඔවුනේ දන්තොරේ සටන මෙහෙවන පෘතුගීසි කපිතාන්ට අපි කියනවා පේරෝ ලෝපේස් ද සූසා කියලා මොකද කියන්නේ පේරෝ ලෝපේස් ද සූසා ලියන් පේරෝ ලෝපේස් ද සූසා පේරෝ ලෝපේස් ද සූසා පේරෝ ලෝපේස් ද සූසා මේ පේරෝ ලෝපේස් සූසා පාද්දලා මේ සටන විවෘත කරන්නේ මහනුවර පාලක පළවන විමල ධර්මසූරිය රජතුමා නේද මහනුවර පාලක පළවන විමල ධර්මසූරිය හොඳයි අපි යන් තුන්වෙනි එකට 1602 බලන මට කියන්න 1602 බලන සටනෙන් බලන සටන මෙහෙව පෘතුගීසි කපිතාන් කවුද ඩොන් ගෙරනිමෝ ඔව් ඩොන් ගෙරනිමෝද අසවේදුනේ එන ලියාගත් 1602 බලන සටන මෙහෙවපු පෘතුගීසි කපිතාන් අපි කියනවා ඩොන් ගෙරනිමෝද අසවේදු කියලා ලියන් ඩොන් ගෙරනිමෝද අසවේදු ඩොන් ගෙරනිමෝද අසවේදු ඩොන් ගෙරනිමෝද අසවේදුනේ ඩොන් ගෙරනිමෝද අසවේදු තමයි මේක මෙහෙවන්නේ මේකටත් අභීත මුහුණ දීලා පෘතුගීසි පරද්දන්නේ කවුද පළවන විමල ධර්මසූරිය කියන එක ලියා ගන්න ඊළඟ සටන් දෙක මෙහෙවපු කපිතාන් කවුද මොකවද බලන්නද මුල්ලේරිය මුල්ලේරිය සටන මෙහෙවන ලයින එක මුල්ලේරියාට මෙහෙවන්නේ අපොන්සු පෙරේරාද ලසරදා අපොන්සු පෙරේරාද ලසරදා තමයි 1562 මුල්ලේරියා සටන මෙහෙවන් හරිද දන්තොරේ මෙහෙවන්නේ පේරෝ ලෝපේස සූසා බලන මෙහෙවන්නේ ඩොන් ගෙරනිමෝ දසවේදු 1630 රන්දෙනිවල හතර රන්දෙනිවල සටන මෙහෙවන්නේ කවුද කොන්ස්තන්තිනෝද සානේ නේද ලියන් කොන්ස්තන්තිනෝද සා කොන්ස්තන්තිනෝද සා 1630 රන්දෙනිවල සටන මෙහෙවන පෘතුගීසි කපිතාන් අපි කියනවා කොන්ස්තන්තිනෝද සා කියලා මේ කොන්ස්තන්තිනෝද සාට මුහුණ දීලා පෘතුගීසීන් අන්ත පරාජයට පත් කරන මහනුවර පාලකයා කවුද
දෙවැනි රාජසිංහ නේද දෙවැනි රාජසිංහ රජතුමානේ දෙවන රාජසිංහ රජතුමා තමයි පෘතුගීසි අන්තපරාජයට පත් කරන්නේ රන්දෙනිවල සරණේ හරු නේද අවසාන 1638 ගන්නෝරුව සටන මතකද 1638 ගන්නෝරුව සටන මෙහෙවපු පෘතුගීසි කපිතාන් මතකද ඒක මෙහෙවපු පෘතුගීසි කපිතාන්ට අපි කියනවා ඔව් දියගූද ඔව් දියගූද මේලෝ කැස්ට්‍රෝ දියගෝද මේලෝ කැස්ට්‍රෝ දියගෝද මේලෝ කැස්ට්‍රෝ දියගෝද මේලෝ කැස්ට්‍රෝ මේකටත් අභීතව මුහුණ දෙන මහනුවර පාලකය කවුද මේකටත් අභීතව මුහුණ දෙන මහනුවර පාලකය මනුර දෙවනි රාජසිංහනේ මේකටත් අභීතව මුහුණ දෙන්නේ කවුද දෙවන රාජසිංහ රජතුමා කවුද දෙවන රාජසිංහ රජතුමා කියන එක මතක තියාගන්න හර නේද දැන් 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 නේ මම ටයිප් එකද ආ මට පොතේ කියන එක තේරෙන්නේ නැහැ ඔයා ආ අර කොල්ල මොකද කියා ඒ කොතනද කරන්නේ අනා ආ ඉවරයි කරලා දැන් සිතියම් පොත වැඩි ඉවරයි සිතියම් පොත කරේ මෙච්චර ඈ ඒක අයින් කළා දැන් ඒක ඕන්නේ දැන් නෝට් පොත ගන්න ඈ මොකද්ද සිතියම් පොතේ අවසාන පිටුවේ තිබුණු ප්‍රශ්න මොකද්ද ඔයා කියන එක ඇහෙන්නේ නැහැ සර් අන්තිම සටනේ මෙහෙව කපිතාන් කවුද ආ 1638 ගන්නෝරුව සටන මෙහෙවපු පෘතුගීසි කපිතාන්ට අපි කියන්නේ දියගූද මේලෝ කැස්ට්‍රෝ දියගෝද මේලෝ කැස්ට්‍රෝ තමයි 1638 ගන්නෝරුව සටන මෙහෙවල තියෙන්නේ. ඒකට අභීතව මුහුණ දීලා ඒ සටනේ පෘතුගීසි පරාද්දන්නේ මහනුවර පාලක දෙවන රාජසිංහ මහනුවර පාලක දෙවන රාජසිංහ රජතුමා කියන එක මතක තියාගන්න. හරි නේද? හරි. අපි යම් පාඩමට නෝට් පොත අරගන්න හැමෝම. නෝට් පොත අරගෙන බලන්න අපි පටන් ගත්තා ඊයේ ලංකාවේ තුන්වෙනි ප්‍රධාන රාජධානිය ගැන කතා කරන්න ඒ කියන්නේ මහා මේ දඹදෙණි රාජධානිය පිළිබඳ කතා කරන්න පටන් ගත්තා මේ වෙනකොට අපි දඹදෙණිය ගැන ටිකක් කතා කරලා තියෙන නේද දඹදෙණි රාජධානිය පිළිබඳ අපි ටිකක් කතා කරලා තියෙන්නේ අපේ ළමයින්ට මතක ඇති දඹදෙණිය කියන රාජධානිය තිබිච්ච කාලවකවානුව පොඩි කාලයක් තමයි තිබුණේ 1232 ඉඳලා 1272 වගේ නේද ඉතා කෙටි කාලයක් තමයි මේ රාජධානිය අපේ රටේ ක්‍රියාත්මක වෙලා තිබිලා තියෙන්නේ නේද එතකොට මේ රාජධානිය රජකම් කරපු සමස්ත පාලකයෝ ඉඳලා තියෙන පුතේ හතර දෙනේ නේද දඹදෙණි රාජධානි රජකම් කරපු සමස්ත පාලකයෝ ගාන කීයද හතර දෙනයිනේ මතකද මේ හතර දෙනා පිළිවෙලින් කියන බලන්න මේ හතර දෙනා පිළිවෙලින් ඈ පළවෙනි රාජධානිය තමයි අනුරාධපුරය දෙවෙනි එක තමයි පොළොන්නරුව පොළොන්නරුව බිඳවැටුණාට පස්සේ මේ රටේ බිහිවෙච්ච තුන්වෙනි ප්‍රධාන රාජධානිය තමයි දඹදෙණි රාජධානිය කියලා කියන්නේ. දන්නවද? දඹදෙණිය කියලා කියන්නේ වැඩි කාලයක් මේ රටේ ප්‍රයාත්මක වෙච්ච පාලන මධ්‍යස්ථානයක් නෙවෙයි. කෙටි කාලයක් තමයි මේ රාජධානිය තිබුණේ. මේ රාජධානිය ඇතුලේ රජකම් කරපු සමස්ත පාලකයෝ ගාන හතර දෙනායි. ඒ හතර දෙනා තමයි මේක ආරම්භක නිර්මාතෘ පාලකයා තමයි තුන්වන විජේබාහු රජතුමා කියලා කියන්නේ. වන්නේ විජේබාහු වන්නේ නිරිඳු කියලා අපි කිව්වේ ඊයේ එයා තමයි මේ රාජධානියේ ආරම්භක නිර්මාතෘ පාලකයා. එයාට පස්සේ දඹදෙණියේ ඊළඟ පාලකයා තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි දෙවෙනියා.
ඊට පස්සේ දඹදෙනි ඊළඟ පාලකයා වෙන්නේ හතරවන විජේබාහු රජතුමා. කවුද? හතරවන විජේබාහු රජතුමා තමයි දඹදෙනියේ ඊළඟ පාලකයා. එහි අවසාන පාලකයා වෙන කවුරුවත් නෙවෙයි පළවෙනි බුවනක බාහු රජතුමා කියන එක මතක තියාගන්න. එහෙනම් රජවරු හතර දෙනෙක් විතරයි මේ දඹදෙනි රාජධානිය තුල රජකම් කරලා තියෙන්නේ. තුන්වන විජේබාහු, දෙවන පරාක්‍රම බාහු, හතරවන විජේබාහු, පළවන බුවනක බාහු කියන රජවරු හතර දෙනා විතරයි මේ රාජධානිය තුලේ රජකම් කරලා තියෙන්නේ. මේ හතර දෙනාගෙන් අපි එක්කෙනෙක් ගැන කතා කරානේ. මේ රාජධානිය ආරම්භක නිර්මාතෘ පාලක තුන්වන විජේබාහු රජතුමා පිළිබඳ අපි කතා කරා. එතුමාටින් ඉටුවෙච්ච සේවාවන් මොනවද කියලා අපි කතා කරා නේද? එතුමාටින් ඉටුවෙච්ච සේවාවන් ගණනාවක් තියෙනවානේ. දඹදෙනි රාජධානිය ගොඩනැංවීම, දඹදෙනියේ විජේසුන්දරාරාමය කරවීම, බෙලිගල පර්වත මුදුනේ දළදා නඳුරක් ඉදි කරවීම, විනාශ වී ගිය පොත්තක්, අභාවයට ගිය පොත්තක් යලි ලියවන්න කටයුතු කරා නේද? උපසම්පදා විනය කර්මය සිද්ධ කරලා සංඝ සංශෝධනයක් සිදු කරා. ඒ විතරක් නෙවෙයි, මොකක්ද තව සේවාවන් තියෙනවා කියන බල කලණ විහාරය ප්‍රතිසංස්කරණය කරා. ඔය වගේ සේවාවන් ගණනාවක් එතුමාටින් ඉටු වෙලා තියෙනවානේ. අපි ඒ ගැනත් ඊයේ කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ තුන්වන විජේබාහුගේ මරණින් පස්සේ දඹදෙනියේ ඊළඟ පාලකයා වෙන්නේ එයාගේ වැඩිමහල් පුත්‍රයා වෙච්ච දෙවෙනි පරාක්‍රමබාහු රජතුමානේ. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි දඹදෙනියේ ඊළඟ පාලකයා. මෙයා තමයි මේ රාජධානියේ බිහි වෙච්ච වැදගත්ම පාලකයා. තේරුණා නේද? මේ රාජධානියේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම වැදගත්ම පාලකයා තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියලා කියන්නේ. එක පැත්තකින් මේ රජතුමා වනකාමියේ යුද්ධයට යුද්ධට උපන් හපා යුද්ධ කරන්න පුළුවන් රණකාමියෙක් තමයි දෙවන පරාක්‍රමබාහු කියලා කියන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් හොඳ උගතෙක්, බුද්ධිමතෙක්, සාහිත්‍යය පිළිබඳ, භාෂාව පිළිබඳ, භාෂාව හැසිරවීම පිළිබඳ හොඳ ඥානයක් තිබුණු පඬිවරයෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියලා කියන්නේ. ඇත්තටම මෙතුමා හොඳ ගත්කතුවරයෙක්, පොත්පත් රචනා කරපු, කවි ලියපු හොඳ කවියෙක්, ගත්කතුවරයෙක්, පඬිතෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියලා කියන්නේ. මෙයාට මේ තරම් පඬිතභාවයක් ලැබුණේ මෙයාගේ ගුරුවරයා නිසා. මෙතුමට උගන්වපු ගුරුවරයා තමයි ওই දඹදෙනියේ විජේසුන්දරාරාමේ වැඩවාසය කරපු සංඝරක්කිත හාමුදුරුව. සංඝරක්කිත මේ මහතෙරුන් වහන්සේ තමයි මෙතුමට කුඩා කාලයේ සිට අධ්‍යාපනය ලබා දීලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කුඩා කාලේ ගුරුවරයා වශයෙන් කටයුතු කරේ රජතුමාට අධ්‍යාපන කටයුතු ලබා දුන්නේ සංගරක්කිත කියන මහා හාමුදුරුව. එතකොට මේ සංගරක්කිත හාමුදුරුව කියන්නේ හොඳට භාෂාව හසුරවන්න පුළුවන් උගතෙක්. එහෙනම් උගතෙක්ගෙන් ඉගෙන ගත්ත නිසා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාත් ලොකුණාට පස්සේ හොඳ උගතෙක් වුණා, හොඳ කවියෙක් වුණා, හොඳ ගත්කතුවරයෙක් වුණා කියන එක මතක තියාගන්න. එහෙනම් මේ රජතුමාට කුඩා කාලේ හොඳ අධ්‍යාපනයක් ලබා දීපු භික්ෂුන් වහන්සේ කවුද? සංගරක්කිත හාමුදුරුව තමයි මෙතුමට උගන්වලා තියෙන්නේ. හරණේද? ඒ වගේම කියන්න ඕනි මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලය මෙතුමා මුහුණ දුන්නා සතන් තුනකට. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා මුහුණ දීලා තියෙනවා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල යුද්ධ තුනකට, අරගල තුනකට, සතන් තුනකට මුහුණ දීපු, ඒ තුනම ජයග්‍රහණය කරපු ශ්‍රේෂ්ඨ අනකාමී උගතෙක් තමයි, බුද්ධිමත් පාලකෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. අපි නැට්ටු එතනින් නේද? මාතෘකාවක් ලියාගත්තද අපි ඊයේ අවසානයේ ලිව්වද? ඔව් සර්. මොකද මාතෘකාව? ඔව්. අනුමාතෘකාවක් ලියාගෙන තියෙනවා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියලා. හරි. ඔන අමාතෘකාව ලියගත්ත කට්ටිය ලියන්න. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියලා ලියන්නක අනුමාතෘකාව. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ඈ ඔගේ සතේ හිටියේ නැහැ. එතෙන් දැන් පිටු කීයක් තියනවද? හත්වෙනි පිටු අවසාන කියන්නේ. ආ හත්වෙනි පිටු අවසාන. හරි. මම වෙන පිටුවස ඈ
අටවෙනි පිටුවේ රූල් 6ක් ලියලා එහෙනම් දැන් ආපු ළමේ ගිය සතියේ ඊයේ හිඳියේ නැත්තා අටවෙනි පිටුවේ මැදින් විතර ලියන්න අටවෙනි පිටුවේ හරි මැදින් විතර ලියන්න නොමාත්‍රකා බා දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියලා දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියලා නොමාත්‍රකාවක් ගන්න හරිද දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියලා නොමාත්‍රකාවක් අරගෙන මේක ලියන්න ලියන්න මේ විදියට ලියන්න දඹදෙනි රාජධානිය තුල දඹදෙනි රාජධානිය තුල දඹදෙනි රාජධානිය තුල දඹදෙනි රාජධානිය තුල රජබවට පච්ඡේදයක් ලියන්නේ දඹදෙනි රාජධානිය තුල රජබවට පත් දඹදෙනි රාජධානිය තුල රජබවට පත් දඹදෙනි රාජධානිය තුල රජබවට පත් වැදගත්න පාලකයා ඌයේ වැදගත්න පාලකයා ඌයේ වැදගත්න පාලකයා ඌයේ වැදගත්න පාලකයා ඌයේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාය වැදගත්ම පාලකයා ඌයේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාය දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාය දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාය දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාය එතෙන්දම ලියන් රණකාමියෙකු මෙන්ම රණකාමියෙකු මෙන්ම රණකාමියෙකු මෙන්ම රණකාමියෙකු මෙන්ම උගතෙකු වූ රණකාමියෙකු මෙන්ම උගත් පඬිවරයෙකු කියලා යනකෝ රණකාමියෙකු මෙන්ම උගත් පඬිවරයෙකු වූ උගත් පඬිවරයෙකු වූ උගත් පඬිවරයෙකු වූ මෙතුමාගේ කුඩා කල ගුරුවරයා ඌයේ කුඩා මෙතුමාගේ කුඩා කල ගුරුවරයා ඌයේ කුඩා කල ගුරුවරයා ඌයේ කුඩා කල ගුරුවරයා ඌයේ සංගරක්කිත නම් සංගරක්කිත සංගරක්කිත මහතෙරුන් වහන්සේය සංගරක්කිත මහතෙරුන් වහන්සේය සංගරක්කිත මහතෙරුන් වහන්සේය එහෙනම් රණකාමීකු මෙන්ම උගත් පඬිවරයෙක් වෙච්ච දෙවෙනි පරාක්‍රම බහු රජතුමාගේ කුඩා කාලේ ගුරුවරයා බවට පත් වෙලා තිබුණේ දඹදෙනි විජේසුන්දරාරාමේ වැඩවාසය කරපු සංගරක්කිත මහතෙරුන් වහන්සේනේ සංගරක්කිත මහතෙරුන් වහන්සේගෙන් තමයි දෙවෙනි පරාක්‍රම බහු කුමාරයා අධ්‍යාපන කටයුතු හදාරලා තියෙන්නේ ඉගෙන ගැනීම සිද්ධ කරලා තියෙන ඉගෙනගෙන තියෙන්නේ සංගරක්කිත මහතෙරුන් වහන්සේගෙන් කියන එක මතක තියාගන්න. ලියන ඡේදයක් මේ විදියට ලියන් මෙම රජුගේ 34 වසරක පාලන කාලය තුල මෙම රජුගේ 34 වසරක පාලන කාලය තුල මෙම රජුගේ 34 වසරක පාලන කාලය ඡේදයක් ලියන්න කිව්වා ඡේදයක් ලියන් මෙම රජුගේ 34 වසරක පාලන කාලය තුල 34 වසරක පාලන කාලය තුල
ආක්‍රමණික සටන් තුනකට මුහුණ දී 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 ඉන් ජයග්‍රහණය කිරීමට ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය ආක්‍රමණික සටන් තුනකට මුහුණ දී ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය right බලාගන්න මේ දඹදෙණියේ වැඩගත්ම පාලකයා තමයි දෙවෙනි පරාක්‍රමබාහු දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා දඹදෙණියේ පාලනය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1236 ඉඳලා 1270 දක්වා වසර 34ක් දඹදෙණිය පාලනය කළා තියෙනවානේ මේ වසර 34ක රාජ්‍ය පාලන කාලය තුල මෙතුමා මුහුණ දීලා තියෙනවා ආක්‍රමණික සටන් තුනකට ආක්‍රමණිකයොත් එක්ක අවස්ථා තුනකදී යුද්ධ කරලා ඒ අවස්ථා තුනේදීම ජයග්‍රහණය ලබා ගන්න මේ රජතුමාට පුළුවන් කමක් තමයි නැද්ද මේ රජතුමාට පුළුවන් කමක් ලැබිලා තියෙනවා ඔබ බලා ගන්නකෝ ඒ ආක්‍රමණික සටන් තුන මෙතුමා මුහුණ දීලා ජයග්‍රහණය කරපු ඔය කියන ආක්‍රමණික සටන් තුන බලමුකෝ මොකක්ද කියන එක එකක් තමයි පුතේ ඒකට කියන්නකෝ මොන ටිකද ඔය දැන් කියපු ටික ආ කියපු ටික මෙම රජුගේ 34 වන පාලන කාලය තුල අන ගෑලා මේ නෝට් එක කියන්නකෝ ආක්‍රමණික සටන් තුනකට මුහුණ දී ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය මෙම රජුගේ 34 වසරක පාලන කාලය තුල ආක්‍රමණික සටන් තුනකට මුහුණ දී ඉන් ජයග්‍රහණය කිරීමට හැකි විය right ඔබ දන්නවද මේ රජතුමා රජ වෙලා කාලයේ කැමැත් ප්‍රමේයන් ගත වෙනකොට වර්ෂ 1247 දී ඔය ජාවා සුමාත්‍රා දූපත්තියෙන් ඔය අග්නිදිගාසියාව තියෙන ඔය ජාවා සුමාත්‍රා දූපත්වල ඉඳලා අග්නිදිගාසියාවේ ඉඳලා ආක්‍රමණිකේ ලංකාව ආක්‍රමණය කරලා තියෙනවා ඒ ආක්‍රමණිකයට අපි කියනවා ජාවක චන්ද්‍රබානු කියලා ජාවක චන්ද්‍රබානු කියන ආක්‍රමණිකයා 1247 ලංකාව ආක්‍රමණය කරනවා මෙන්න මේ ආක්‍රමණිකයත් එක්ක යුද්ධ කරලා සටන් කරලා මේ ආක්‍රමණිකයා එළවලා මේ ආක්‍රමණිකයාගෙන් ලංකාව නිදහස් කරගන්න දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට පුළුවන් කමක් ලැබුණද නැද්ද දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට පුළුවන් කමක් ලැබුණා එහෙනම් මේ රජතුමා මුහුණ දීපු පළවෙනිම ආක්‍රමණික සටන තමයි 1247 ජාවක චන්ද්‍රබානුගේ ආක්‍රමණය මොකක්ද 1247 ජාවක චන්ද්‍රබානුගේ ආක්‍රමණය චන්ද්‍රබානු මැරෙන්නේ නැහැ ඔනහගත චන්ද්‍රබානු මේ සටනින් මැරෙන්නේ නැහැ පරාජයට පත් වෙලා එයා ජීවිතේ බේරගෙන ආයි ලංකාවෙන් පලා ගියා එයා ලංකාවෙන් පැරදිලා ගියා මරණයට පත් උනේ නැහැ ජාවක චන්ද්‍රබානු පැරදිලා ලංකාවේ ආයි පලා ගියා කරණේද ඒ පලා ගියපු ජාවක චන්ද්‍රබානු යලිත් වතාව ලංකාව ආක්‍රමණය කරනවා 1261 දී 1261දී ජාවක චන්ද්‍රබානු කියන මේ අග්නිදිගාසියාතික ආක්‍රමණිකයා යලිත් ප්‍රතාවක් ලංකාව ආක්‍රමණය කරනානේ ඒකෙදි මේ රජතුමා ජාවක චන්ද්‍රබානුගේ ආක්‍රමණයට මුහුණ දීලා ජාවක චන්ද්‍රබානු මේ වතාවේ මරණයටම පත් කරලා තමයි එයා පරාජයට පත් කරලා දාන වැඩේ ක්ලෝස් කරන්නේ හරණේද එහෙනම් මෙයා මුහුණ දීපු දෙවෙනි ආක්‍රමණික සටන තමයි 1261 ජාවක චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණයට මුහුණ දීපු එකනේ
ජාවක චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණයට මුහුණ දීම. එහෙනම් ජාවක චන්ද්‍රබානු කියන අග්නිදිගාසියාතික ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමණය කරන අවස්ථා දෙකදී ජාවක චන්ද්‍රබානු දෙවතාව ලංකාව ආක්‍රමණය කරනවා. ඒ දෙවතාවෙදිම ජාවක චන්ද්‍රබානුට මුහුණ දීලා මේ ලංකාව ජාවක චන්ද්‍රබානුගෙන් ආරක්ෂා කරගන්න කටයුතු කරපු ඒ අභීත පාලකයා තමයි දඹදෙනිය වැදගත්ම පාලකයා වෙච්ච දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. එහෙනම් දෙවෙනි පරාක්‍රමබාහුතුමා පරාජයට පත් කරලා තියෙනවා ජාවක චන්ද්‍රබානු අවස්ථා දෙකදී. එකක් තමයි 1247 ජාවක චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණය. දෙවෙනි එක තමයි 1261 ජාවක චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණය. එහෙනම් චන්ද්‍රබානු දෙවතාවක් ලංකාව ආක්‍රමණය කරා. දෙවතාවෙදිම එයා පරාජයට පත් කරන්න දෙවෙනි පරාක්‍රමබාහුතුමාට පුළුවන්කමක් ලැබුණද නැද්ද? දෙවෙනි පරාක්‍රමබාහුතුමාට පුළුවන්කමක් ලැබුණා කියන එක මතක තියාගන්න. මගේ පුතේ දැන් දෙවෙනි පරාක්‍රමබාහු දඹදෙනිය රජ වෙනකොට 1236 දෙවෙනි පරාක්‍රමබාහු දඹදෙනිය රජ වෙනකොට පොළොන්නරුව මුල් කරගෙන රජරට පාලනය කරන ආක්‍රමණිකයෙක් සිටියා මතකද? පොළොන්නරුවෙන් දැන් රජරට පාලනය කරන ආක්‍රමණිකයා කවුද? ආ කාලිංගමාගනේ නේ කාලිංගමාගනේ තාමත් කාලිංගමාග ලංකාවේ ඉන්නවා හරිද? පොළොන්නරුව ඉඳගෙන කාලිංගමාග රජරට පාලනය කරන බිහිසුණු ආක්‍රමණිකයා ලංකාවට ආපු නේද? එතකොට දෙවෙනි පරාක්‍රමබාහුට යුතුයකමක් තිබුණා, එයාට අරමුණක් තිබුණා කවදක හරි කාලිංගමාග එළවලා මීරට කාලිංගමාගගෙන් නිදහස් කරගන්න ඕන කියලා. ඒ අනුව දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කාලිංගමාග පරද්දන්න වර්ෂ 1255 දී කාලිංගමාගත් එක්ක යුද්ධයට යනවා. කාලිංගමාගත් එක්ක යුද්ධ කරලා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කාලිංගමාග එළවලා රජරට මාගගේ පාලනයෙන් නිදහස් කරගත්ත නැද්ද? රජරට කාලිංගමාගගේ පාලනයෙන් නිදහස් කරගත්තා. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 1255 කාලිංගමාග පරාජයට පත් කරලා කාලිංගමාග එළවලා රජරට නිදහස් කරගත්ත අසහාය නායකයෙ විදිහට ඉතිහාසගත වුණේ කවුද? දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියන එක මතක තියාගන්න. මේ ලංකාව ආක්‍රමණය කරපු අති බිහිසුණුම ආක්‍රමණිකයා තමයි කාලිංගමාග. එවැනි අති බිහිසුණු ආක්‍රමණිකයෙක් එක්ක පවා යුද්ධ කරලා ඒ ආක්‍රමණිකයාගෙන් ලංකාව බේරගන්න තරම් රණකාමී පාශූරයෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියලා කියන්නේ. එහෙනම් විභාග පහවි කාලිංගමාගගෙන් මේ ලංකාව නිදහස් කරගත්ත රජතුමා කවුද කියලා. කාලිංගමාගගෙන් මෙරට බේරගත්තේ කවුද? දඹදෙනියේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. මතක තියාගන්න. අදින් පස්සේ කාලිංගමාගගෙන් ලංකාව බේරගන්නේ කවුද? කවුද කාලිංගමාගගෙන් ලංකාව බේරගත්තේ? දඹදෙනියේ දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන එක මතක තියාගන්න. පුළුවන් නම් මේ පන්තිය ළමයි කියන්න කාලිංගමාග අවුරුදු කීයක් පොළොන්නරුවේ සිට රජරට පාලනය කරාද? කාලිංගමාග අවුරුදු කීයක් ලංකාව පාලනය කරන්නේ නැද්ද? රජරට පාලනය කරන්නේ නැද්ද? කියන්න. 40යි නේ. ලේසිනේ. මාග ලංකාවට එන්නේ කවද්ද? ක්‍රිස්තු වර්ෂ 1215. මාග ලංකාවෙන් යන්නේ කවද්ද? 1256. ඒ අතර වෙනස කීයද? 40යි නේ. නේද? වසර 40ක් වගේ දීර්ඝ කාලයක් කාලිංග මාග පොළොන්නරුව ඉඳගෙන රජරට පාලනය කළා තියෙනවා. එහෙනම් වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් මේ ලංකාව බේරගත්ත අසහාය නායකයා වෙන්නේ කවුද? දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියන එක මතක තියාගන්න. කවුද පුතේ? දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා කියන එක මතක තියාගන්න. එහෙනම් මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ 34 වසරක රාජ්‍ය පාලන කාලය තුල අවස්ථා තුනකදී ආක්‍රමණිකයන් එක්ක යුද්ධ කරලා ඒ සටන් තුනම ජයග්‍රහණය කරන්න හැකියාව ලැබිලා තියෙනවානේ. දැන් මේ අවස්ථා තුන මතකේ 1247 ජාවක චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණය. කියන්නේ හැමෝම 1247 ජාවක චන්ද්‍රබානුගේ
පළමු ආක්‍රමණය 2 1255 කාලිංග මාගගේ ආක්‍රමණය කාලිංග මාග පරාජයද පත් කරාද නැද්ද කාලිංග මාග පරාජයද පත් කිරීම 3 1261 ජාවක චන්ද්‍රබානු දෙවන වරටත් පරාජයද පත් කරන්න කටයුතු කරා එන අවස්ථා තුනකදී ආක්‍රමණය කියන්නේ යුද්ධ කරලා මීරට බේරගත් අසහාය නායකයෙක් තමයි දෙවෙනි පරාක්‍රම බාහුව කියලා කියන්නේ ලියන්න 1 1 කියලා දාලා ලියන්න වෙන පාඩ පෑනකින් ලියන්න අංක 1 කියලා දාලා ලියන්න වෙන පාඩ පෑනකින් 1 1247 ජානක චන්ද්‍රබානු 1247 ජානක චන්ද්‍රබානු ජානක චන්ද්‍රබානු පළමු වරට පරාජයට පත් කිරීම කියලා යනකොට 1247 ජානක චන්ද්‍රබානු ජානක චන්ද්‍රබානු පළමු වරට පරාජයට පත් කිරීම පළමු වරට පරාජයට පත් කිරීම පළමු වරට පරාජයට පත් කිරීම right එක ලිව්වත් 1247 ජානක චන්ද්‍රබානු පළමු වරට පරාජයට පත් කිරීම දැන් විභාගයට අහන්න පුළුවන් මෙහෙම ජානක චන්ද්‍රබානු ලංකාව ආක්‍රමණය කරනකොට ලංකාවේ පාලකයා කවුද කියලා ජානක චන්ද්‍රබානු ලංකාව ආක්‍රමණය කරද්දී ලංකාව පාලකයා වුණේ කවුද දෙවෙනි පරාක්‍රම බාහුනේ එයාට ලංකාව අල්ලා ගන්න දුන්නද ලංකාව අල්ලා ගන්න දුන්නේ නැහැ අල්ලා ගන්න ආවා යුද්ධ කරා පරජලා ඉස්සෙල්ලා පලා ගියා ආයි ආවා ආයි රජතුමා කල්පනා කරා මොකෝ පරද්දල යවුවොත් ආයි එන්න පුළුවන් නේ ඒ නිසා මොකක් කරාද ඈ පුතා ඈ නෑලා ගන්න ඔව් ඔව් ආන රයිට් නේද ඈ එළෙව්වොත් නේ ආයි එන්නේ දහංක පොඩ නේ හොඳ වැඩක් කරන්න කියලා රජතුමා දෙන්නේ නැති හොඳ ඈ පාඩමක් දුන්නා නේද එතකොට ජානක චන්ද්‍රබානු පළමු වරට පරාජයට පත් කිරීම ඒක ලියන දෙවෙනි එක දෙක ලියන් 1255 කාලිංග මාග පරාජයට පත් කිරීම 1255 කාලිංග මාග පරාජයට පත් කිරීම 1255 කාලිංග මාග පරාජයට පත් කිරීම right එහෙනම් 1255 කාලිංග මාග ලංකාවෙන් එළවන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියනක මතක තියාගන්න ලියන් තුන්වෙනි එක අවසාන එක ලියන් 1261 ජානක චන්ද්‍රබානු දෙවන වරට පරාජයට පත් කිරීම 1261 ජානක චන්ද්‍රබානු දෙවන වර පරාජයට පත් කිරීම 1261 ජානක චන්ද්‍රබානු දෙවන වර පරාජයට පත් කිරීම ඈ දෙවන වර පරාජයට පත් කිරීම හොඳයි එනවා විභාගයට අහවි වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් මීරට මුදෝ ගත්ත කෙනා කවුද කියලා දෙවෙනි පරාක්‍රම බාහෝ එතකොට ජානක චන්ද්රබානු දෙවතාවක් පරාජයට පත් කරන්නේ කවුද ඒ දෙවෙනි පරාක්‍රම බාහෝ මේ දෙවෙනි පරාක්‍රම බාහෝ කියලා කියන්නේ දඹදෙණිය රජකම් කරපු මේ රාජධානී රජ වෙච්ච වැදගත්ම පාලකයා නේද පනකාමියෙක් වගේම හොඳ පඬිවරයෙක් කියන එකත් මතක තියාගන්න කරුණ නේද right ලියන් ඡේදයක් මේ විදියට ලියන් ඡේදයක් කරන මේ විදියට 34 වසරක පාලන කාලය තුල ඡේදයක් ලියන් 34 වසරක පාලන කාලය තුල 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 මෙතුමා අතින් ඉටු මෙතුමා අතින් ඉටු සේවාවන් කිහිපයකි මෙතුමා අතින් ඉටු සේවාවන් කිහිපයකි
මෙතුමාතින් ඉටු වූ සේවාවන් කිහිපයකි මෙතුමාතින් ඉටු වූ සේවාවන් කිහිපයකි right එතනම ලියන්නේ මෙතුමාතින් ඉටු වූ සේවාවන් කිහිපයකි ඒවා පහත දැක්වේ 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 right එනම් 34 වසරක රාජ්‍ය පාලන කාලයේ තුල මෙතුමාතින් ඉටු වෙච්ච වැඩගත් සේවාවන් කිහිපයක් තියෙනවානේ අපි ඉගෙන ගන්න ඕනේ දෙවන පරාක්‍රමබාහු රජතුමාතින් ඉටු වෙච්ච ඔය කියන සේවාවන් මොනවද කියන එක මෙතුමාතින් ඉටු වෙච්ච වැඩගත්ම සේවාව පුළුවන් නම් මේ පන්තිය ළමයි කියන්නේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ හොඳම සේවාව වෙන්නේ නැත්තේ මොකක්ද ඈ මොකක් වෙන්නේ නැද්ද ජාවක චන්ද්‍රබාහු කලමු වලට පරාජය පත් කිරීම නෑ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ හොඳම සේවාව වෙන්නේ චන්ද්‍රබාහු පරද්දනම එක නෙවෙයි චන්ද්‍රබාහුටත් වඩා බිහිසුණු ආක්‍රමණිකයා කවුද ලංකාව දැනුත් අල්ලගෙන පාලනය කරන කෙනා කවුද කාලිංග මාගනේ කාලිංග මාගගෙන් ලංකාව බේරගත් එක තමයි මෙතුමගේ ලොකුම ජයග්‍රහණය ලොකුම සේවාව රට වෙනුවෙන් කරපු හොඳම ක්‍රියාව තමයි වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රජරට නිදහස් කරගෙන මේරට එක්සේසත් කරන්න කටයුතු කරපු එක තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාටින් ඉටු වෙච්ච වැඩගත්ම සේවාව කියන එක මතක තියාගන්න. අර නේද වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රට බේරගන්නේ කවුද? දෙවෙනි පරාක්‍රමබාහු. එලා අරගෙන ලංකාව බේරගත්තේ කවුද? 44 වසරක එලා අරගේ පාලනයෙන් ලංකාව බේරගන්නේ දුටුගැමුණු. වසර 53ක පළවන රාජේන්ද්‍ර චෝලගේ පාලනයෙන් ලංකාව බේරගත්තේ කවුද? පළවන විජේබාහු. නේද? එහෙනම් දුටුගැමුණු පළවන විජේබාහු වගේ අති ශ්‍රේෂ්ඨ පාලකෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියලා කියන්නේ. ලියන්න තරු දාලා සේවා ටික. මෙතුමාටින් ඉටු වෙච්ච සේවාවන් ටික ටක් ගාලා ලියන්න. 1. වසර 40ක මාගගේ පාලනයෙන් එහෙම ලියන්න. වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් 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 රට නිදහස් කර රට නිදහස් කර තම වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රට මුදවාගෙන කියලා යනකෝ රට මුදවාගෙන මෙරට එක්සේසක් කිරීම රට මුදවාගෙන මෙරට එක්සේසක් කිරීම වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රට මුදවාගෙන මෙරට එක්සේසක් කිරීම මෙරට එක්සේසක් කිරීම මෙරට එක්සේසක් කිරීම හොඳයි එහෙනම් ඔන්න දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාටින් ඉටු වෙච්ච එක වැදගත් සේවාවක් තමයි වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රට මුදවාගෙන මේ රට එක්සේසත් කරන්න කටයුතු කරපු එක විභාගයට අහනවා අහනවාමයි කාලිංග මාගගෙන් ලංකා බේරගත්තේ කවුද කියලා උත්තරේ තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා නේද එතුමාටින් ඉටු වෙච්ච එක වැදගත් සේවාවක් කාලිංග මාගගෙන් රට මුදවා ගැනීම කැටියෙන් ලියුවත් ඇති අහන නේද තව එකක් තමයි මොකක්ද මෙතුමා තව ආක්‍රමණිකේ දෙවතාවක් පරද්දනවානේ කවුද ඒ ආක්‍රමණිකයා ආලම ජාවක චන්ද්‍රබාහු හරියට හරි ජාවක චන්ද්‍රබාහු දෙවතාවක් පරාජයට පත් කරනවානේ නේ සංක මතකනේ යෝගී ලියන් දෙවෙනි සේවාව ලියන් ජාවක චන්ද්‍රබාහු දෙවතාවක් පරාජයට පත් කිරීම ජාවක චන්ද්‍රබාහු දෙවතාවක් පරාජයට පත් කිරීම ජාවක චන්ද්‍රබාහු දෙවතාවක් පරාජයට පත් කිරීම
ජාවක චන්ද්‍රබානු දෙවතාවා පරාජයට පත් කිරීම ජාවක චන්ද්‍රබානු දෙවතාවා පරාජයට පත් කිරීම right එන මෙතුමාටින් ඉටු වෙච්ච දෙවෙනි සේවාව තමයි ජාවක චන්ද්‍රබානු දෙවතාවා පරාජයට පත් කරපු එක නේද right ඔබ දන්නවද ගම සේවා දෙකයිනේ කාලිංග මාගගෙන් ලංකා බේරගත්තා ජාවක චන්ද්‍රබානු දෙවතාවක් පරාජයට පත් කරා ඒ මෙතුමාටින් ඉටු වෙච්ච වැඩගත් සේවාවන්නේ ඒ වගේම මෙතුමාටින් ඉටු වෙච්ච තවත් එක වැඩගත් සේවාවක් තියෙනවා ඒ තමයි මෙතුමා හදනවා දඹදෙනි නගර මැද්දේ දලදා මාලිගාව දඹදෙනි නගර මැද්දේ දඹදෙනි රජවාසලට ආසන්නේ දඹදෙනි නගරය තුල රාජධානිය ඇතුලේ දලදා මාලිගාවක් හදලා අර බෙලිගල ගල් පර්වත මුදුනේ දලදා මාලිගාවක් හදලා එහි දලදා වහන්සේ වැඩ හිඳුවලනේ හිටියේ තාත්තා තුන්වන විජේබාහු නේද තුන්වන විජේබාහුතුමා තමංග රාජ්‍ය පාලන කාලයේ තුල දලදා වහන්සේ තැන්පත් කරන්න දලදා මඳුර හැදුවේ කොහෙද බෙලිගල පර්වත මුදුනේනේ බෙලිගල පර්වත මුදුනෙන් දලදා වහන්සේ වඩම්මනවා දඹදෙනි නගර මැද්දේ හදපු දලදා මාලිගාවට දෙවෙනි පරාක්‍රම බව රජතුමා එහෙනම් මෙතුමා අපි ඉටු වෙච්ච තුන්වෙනි ප්‍රධාන සේවාව තමයි දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරක් ඉදිකර වීම මොකක්ද දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරක් ඉදිකරන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බව රජතුමා කියන එක මතක තියාගන්න පටලව ගන්න එපා බෙලිගල පර්වත මුදුනේ දලදා මාලිගාවක් හදන්නේ කවුද ඒ මෙයාගේ තාත්තා තුන්වන විජේබාහුනේ බෙලිගල පර්වත මුදුනේ දලදා මදුරක් හදන්නේ තුන්වන විජේබාහු මෙතුමා ඒ කියන්නේ දෙවෙනි පරාක්‍රම බව රජතුමා හදන්නේ දඹදෙනි නගර මැද්දේ දලදා මදුරක් නේද ලියන් තුන්වෙනි සේවාව ලියන් තුන්වෙනි එක දඹදෙනි නගර මැද්දේ දඹදෙනි නගර මැද්දේ දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරා ඉදිකර වීම දඹදෙනි නගර මැද්දේ දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරා ඉදිකර වීම දලදා මැදුරා ඉදිකර වීම දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරා ඉදිකර වීම right එහෙනම් තුන්වෙනි සේවාව කියන්නේ දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරා ඉදිකර වීම right එහෙනම් ඔන්න මෙතුමාටින් ඉටු වෙච්ච වැදගත් සේවාවන් තුනක් මම ගණන්ලා තියෙනවානේ කාලිංග මාගගෙන් ලංකා බේරගත්තා ජාවක චන්ද්‍රබානෝ දෙවතාවක් පරාජයට පත් කරා දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරක් ඉදිකරවද නැද්ද දඹදෙනි නගර මැද්දේ දලදා මැදුරක් ඉදිකරෙව්වා ඔබ දන්නවද මේ රජාට හිටියා හොඳ කාර්ය ශූරේ බුද්ධිමත් උනන්දු වැඩක් කළ හැකි අමාත්‍යවරේ මේ රජතුමා දාවෙදී හොඳ ශක්තිමත් නේද ක්‍රියාශීලී ඇමති කෙනෙක් අපි ආට කියනෝ දේව ප්‍රතිරාජ ඇමතිවරයා කියලා මේ රජතුමාගේ රජවාසලේ අමාත්‍ය මණ්ඩලයේ හිටියා දක්ෂ ඇමති කෙනෙක් දේව ප්‍රතිරාජ ඇමති මෙන්න මේ දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා දේව ප්‍රතිරාජ ඇමතිවරයාට කියලා රජතුමා මොකක්ද කරේ ලංකාවේ ආර්ථික කටයුතු වල ආගමික කටයුතු වල අධ්‍යාපන කටයුතු වල දියුණුවක් ඇති කරන කටයුතු කරලා තියෙනවා එහෙනම් දෙවෙනි පරාක්‍රම බව රජතුමා 34 වසරක පාලන කාලය තුළ දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවගෙන දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මේ රටේ ආගමික ශාස්ත්‍රය තුළ ආර්ථික ශාස්ත්‍රය තුළ සංවර්ධනයක් ඇති කරන කටයුතු කරාද නැද්ද සංවර්ධනයක් ඇති කරන දියුණුවක් ඇති කරන්න කටයුතු කරා කියන එක මතක තියාගන්න ලියන 4 වෙනි සේවාව තව ලියන් කතා කරමු ලියන් 4 දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා
රටේ ආර්ථික කමාබා ආගමික හා රටේ ආර්ථික කමාබා ආගමික හා අධ්‍යාපනික කටයුතු දියුණු කරවීම 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 රයිට් පුතා එහෙනම් මතක තියාගන්න දෙවෙනි පරාක්‍රම බව රජතුමාකින් ඉටු වෙච්ච හතරවෙනි සේවාව තමයි දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා රටේ ආර්ථික ආගමික අධ්‍යාපනික කියන අංශවල දියුණුවක් ඇති කරන්න කටයුතු කළා තියෙනවා කියන පොත බලා හතරවෙනි සේවාව කියන්නේ දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා රටේ ආර්ථික ආගමික හා අධ්‍යාපනික අංශවල දියුණු අධ්‍යාපනික අංශ දියුණු කරවීමනේ රයිට් එහෙනම් මේ රජතුමා මේ ආර්ථිකය අධ්‍යාපනය ආගමික ශාස්ත්‍රය දියුණු කරන්න බාර දුන්නේ කාටද ඇමති කෙනෙක්ට බාර දුන්නා මොන ඇමතිටද බාර දුන්නේ කියන බලන්න දේව ප්‍රතිරාජ ඔව් දේව ප්‍රතිරාජ ඇමතිතුමාට බාර දුන්නේ නේද දේව ප්‍රතිරාජ ඇමතිතුමාට තමයි රජතුමා බාර දීලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි මෙතුමාටින් ඉටු වෙච්ච තවත් එක වැඩගත් සේවාවක් තියෙනවා ඒ තමයි මෙතුමා ගක්කතුවරයෙක් කියලා මම කිව්වනේ සාහිත්‍ය දරයෙක් කියලා කිව්වනේ මෙතුමා අතින්ම ලියවිච්ච ප්‍රසිද්ධ පොත්පත් තියෙනානේ මෙතුමා විසින් රචිත පොත්පත් කීපයක් තියෙනානේ ඒ අතරින් විශිෂ්ටම කෘතිය තමයි මෙතුමා විසින් රචනා කරපු සිංහලයේ මහා කාව්‍ය දන්නවද සිංහලයේ මහා කාව්‍ය කියන අන්වර්ථ නාමයේ පටවැදිච්ච පොත සිංහලයේ මහා කාව්‍ය කියලා කියන්නේ මොන කෘතියද කියන බල සිංහලයේ මහා කාව්‍ය දැනට ලංකාවේ තියෙන ලොකුම කවි පොත කවි විශාල ප්‍රමාණයක් තියෙන කවි වැඩිම ප්‍රමාණයක් තියෙන ලංකාවේ ලොකුම කවි පොත සිංහලයේ මහා කාව්‍ය මොකද පොතේ නම කවි සුළුමින කියන කෘතිය රචනා කරන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බාජිත මාමයි සිංහලයේ මහා කාව්‍ය කවි සුළුමින කෘතිය රචනා කරන්නේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා මේ පොත කියවපු අපේ රටේ මහා සංගරත්නය පුදුමයට පත් වෙනවා මේ රජතුමාගේ තියෙන හැකියාව භාෂාව භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ විශ්මයට පත් වෙච්ච මේ රටේ මහා සංගරත්නය මේ රජතුමාට පිරිනමනවා ගෞරව උපාධිය ගෞරව නාමයක් පිරිනමනවා ගෞරව උපාධියක් ලබා දෙනවා මේ පොත ලිව්වට මේ රටේ මහා සංගරත්නය දෙවෙනි පරාක්‍රම බව රජතුමාට ඒ දීපු ගෞරව උපාධියට කියන මොන උපාධිය කියලාද මොකද්ද මේ ගෞරව නාමයට කියන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන ගෞරව උපාධි නාමය ලබා දෙනවා සිංහලේ මහා කාව්‍ය කවි සුළුමින් රචනා කරපු නිසා එහෙනම් ඔන්න විභාගයට අහන්න පුළුවන් සිංහලේ මහා කාව්‍ය කවි සුළුමින් රචනා කරපු පුද්ගලයා කවුද කියලා සිංහලේ මහා කාව්‍ය වෙච්ච කවි සුළුමින් රචනා කරන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බාහු ඒ වෙනුවෙන් ඒ කෘතියේ තියෙන විශිෂ්ටත්වයට මේ රටේ මහා සංගරත්නයේ පිරිනමනවා ගෞරව උපාධිය රජතුමාට ඒ උපාධියට කියන්නේ කොහොමද කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලා නේද කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත එහෙනම් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත යන ගෞරව උපාධි නාමයෙන් පිදුම් ලැබූ දඹදෙනියේ පාලකයාට අපි කියනවා දෙවෙනි පරාක්‍රම බාහු එයා මේ සම්මානය ලබා ගන්න මේ ගෞරව නාමය අත්පත් කර ගන්න එයා ලිව්ව කෘතිය නම් මොකක්ද එයා ලිව්ව කෘතිය නම් මොකක්ද කවි සුළුමින මොකද පොතේ නම කවි සුළුමින සිංහලේ මහා කාව්‍ය කවි සුළුමින රචනා කරලා තියෙන දෙවෙනි පරාක්‍රම බාහු ජාතක කතාවක් ඇසුරෙන් කුසජාතකයේ කුසපභාවතී කතාපොතෙන් කුසජාතකයේ ඇසුරෙන් තමයි මේ කවි සුළුමින රචනා කරලා තියෙන්නේ මතක තියාගන්න ඔයාලා බැලුවද අර මේ සිරිපැරකුම් චිත්‍රපටිය සිරිපැරකුම් චිත්‍රපටිය බැලුවද බැලුවා සිරිපැරකුම් චිත්‍රපටියේ
පොඩි ළමයෙක්නේ කතා වස්තුව වෙලා තියෙන පොඩි ළමයෙක්නේ එයා රජවාසලෙන් ගිහිල්ලා ගමක හැදිලා පස්සෙ යා රජමේ රටේ රජ වෙනවානේ අවසානයේ නේද ඒ පොඩි ළමයා කවුද මේ ආ මේ රජතුමා දෙවෙනි පරාක්‍රම බාහු දෙවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ ජීවන කතාව මේ යන්නේ අර නේද ඒ ෆිල්ම් එකෙන් ආකර්ෂණීයව නිර්මාණශීලීව හදලා තියෙන්නේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා පිළිබඳ සිරි පෙරකුම් බා ෆිල්ම් එකේ තියෙන යාගෙන දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා පිළිබඳ අර නේද ඔව් ඔව් දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා පිළිබඳව තමයි ඒ කතාව ගෙතිලා තියෙන්නේ එන හොඳට මතක තියාගන්න දරුකටාව කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන ගෞරව උපාධි නාමය ලැබෙන්නේ දෙවෙනි පරාක්‍රම බාහුට ඒ නිකම්ම ලැබිච්ච එකක් නෙවෙයි හරිද සිංහලේ මහා කාව්‍ය කවිසුළුමින රචනා කරපු නිසා තමයි සම්මාන ලබා දෙන්නේ මේ රටේ මහා සංගරත්නය ලියන් තව සේවාව ලියන් ඊළඟ සේවාව සිංහලයේ මහා කාව්‍ය වන සිංහලයේ මහා කාව්‍ය වන කවි සුලොබින රචනා කිරීම සිංහලයේ මහා කාව්‍ය වන කවි සුලොබින රචනා කිරීම සිංහලයේ මහා කාව්‍ය වන කවි සුලොබින රචනා කිරීම එහෙනම් සිංහලේ මහා කාව්‍ය වෙච්ච කවි සුලොබින් රචනා කරන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කෙනෙක් මතක තියාගන්න දෙවෙනි පරාක්‍රම බාහු වරහණක් දාලා ලියන්න වරහණක් දාලා ලියන්න මෙහෙම වරහණක් දාලා ලියන්න ලියන්න මෙම කෘතිය රචනා කිරීමෙන් මෙම කෘතිය රචනා කිරීම හේතුවෙන් කියලා ලියන්න මෙම කෘතිය රචනා කිරීම හේතුවෙන් වරහණස ලියන්න ඕනි මෙම කෘතිය රචනා කිරීම හේතුවෙන් මෙම කෘතිය රචනා කිරීමේ හේතුවෙන් රජුට මෙම කෘතිය රචනා කිරීමේ හේතුවෙන් රජුට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතයන කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතයන කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතයන උපාධි නාමය ලබා දීමට භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ උපාධි නාමය ලබා දීමට භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ ආයි කියන්නකෝ භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ රයිට් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතයන ගෞරව නාමය ලබා දීමට භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ එහෙනම් රජතුමාට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමය ලැබෙන්නේ මොකක් රචනා කරපු නිසාද සිංහලේ මහා කාව්‍ය කවි සුළුමින රචනා කරපු නිසා කියන එකත් මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි මේ රජතුමා අතින් ඉටු වෙන තවත් එක සේවාවක් තියෙනවා ඒ තමයි මෙතුමා මේ භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් කරමින් සෙල්ලිපියක් කොටනවා. භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් කරමින් සෙල්ලිපියක් කොටනවා. ඒ සෙල්ලිපියට කියනවා පුතේ අපි දඹදෙනි කතිකාවත කියලා. දඹදෙනි කතිකාවත කියන සෙල්ලිපිය ඉස්පිහිටුවන්නේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා. ලියන අවසාන සේවාව භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් අවසාන සේවාව ලියන්න. භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් දඹදෙනි කතිකාවත ඉදිකරවීම භික්ෂූන් වහන්සේලාගේ
විනය නීති ඇතුළත් දඹදෙනි කතිකාවත ඉදිකර වීම භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් දඹදෙනි කතිකාවත ඉදිකර වීම දඹදෙනි කතිකාවත ඉදිකර වීම right භික්ෂූන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් දඹදෙනි කතිකාවත ඉදිකරන්නේ කවුද දෙවෙනි පරාක්‍රම බව රජතුමා කියන එක මතක තියාගන්න ඔන්න මේ රජතුමා අතින් ඉටු වෙච්ච වැදගත් සේවාවන් ටික සුපිරි රජ කෙනෙක් නේ ලංකාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් දෙවැන්ත කාර්යභාරයක් කරපු ශ්‍රේෂ්ඨ පාලකෙක් තමයි දෙවෙනි පරාක්‍රම බාහු කියලා කියන්නේ හොඳයි දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා මරණයට පත් වෙනවා 1270 දී හරිද අවුරුදු 34ක් රජකම් කළ මේ රජතුමා මරණයට පත් වෙනවා මේ රජාගේ මරණින් පස්සේ දඹදෙනියේ ඊළඟ පාලකයා වෙන්නේ එතුමාගේ වැඩිමහල් පුත්‍රයා අපි යාට කියනවා හතරවන විජේබාහු කියලා හතරවන විජේබාහු රජතුමා තමයි දඹදෙනියේ ඊළඟ පාලකයා බවට පත් වෙන්නේ දෙවෙනි පරාක්‍රමබාහුගෙන් පස්සේ හරු නේද right අපි යාගෙන කතා කරමු චුටි දේවල් ටිකක් තියෙන ඉතින් අපිට දඹදෙනි ඉවර කරන්න පුළුවා අපිට ඉස්සරහට යන්න කලින් දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා අතින් ඉටුවෙච්ච සේවා ටික පාඩම් කරලා දෙන විනාඩියක් අරගෙන මම අහනවා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා අතින් ඉටුවෙච්ච සේවාවන් මොනවද කියන එක ඉක්මන් කරා පටන් ගන්න හතරවෙනි සේවාව කියන්න පුළුවන්ද මොකද්ද පුතේ හතරවෙනි සේවාවන් කවුරු කෙනෙක් කියන්නේ දේවපති රාජ ඇමතිවරයා යොදවා රටේ ආර්ථික ආගමික සහ අධ්‍යාපනික කටයුතු දිනු කරවීම ඔව් දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා ලියන හතරවෙනි සේවාව ලියාගෙන බැරි වෙච්ච පුතා දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා රටේ ආර්ථික දේව ප්‍රතිරාජ ඇමතිවරයා යොදවා රටේ ආර්ථික ආගමික හා අධ්‍යාපනික කටයුතු දියුණු කරවීම රටේ ආර්ථික ආගමික හා අධ්‍යාපනික කටයුතු දියුණු කරවීම right ඔයාලා පාඩම් කරා ඉක්මන් කරා හෙඩ් ස්කෝල් ළමයි යනවායි අලුත් 10 වසර ලැබෙන මාස පටන් ගන්නවද අලුත් 10 ද අලුත් 11 ද අලුත් 10 ස අලුත් 10 අලුත් 10 පටන් ගන්නවද දෙසැම්බර් ඔව් හොද පුතියා ඇම්බිලිබිටි ස ආ දෙසැම්බර් මුල් සතිය පටන් ගන්නවා 10 වසර එක ටීම් එකක් සෙනසුරාදා උදේ තියෙනවා අනෙත් එක තියෙනවා බ්‍රහස්පතින්ද හවස whole class ද සර් whole class ඔව් සර් සිටියා මැඩමුලෝ පටන් අරගත්තනේ ඔව් ආ එයා එනවද දන්නේ නැහැ ඒකට ආ මේ පුතා ඔව් සර් ඔය දැන් කතා කර පුතා මගේ සිටියා මකට එනවද නෑ සර් ආ ඔයා මට message එකක් දාන්න මම time tables එක දාන්න WhatsApp group එකට හරි ආ සර් හා ස්කෝල කොහෙද පුතේවා කැලගම සර් හා හා උඩහනේ ඔව් හරි මට දාන મેસેජ් එක මම දාන්න හොඳේ සර් 11 වසර වාදින්නේ හෝල් පටන් ගන්නවා ලබන උදේ 11ටද ඔව් අපිට ඔව් ඒගොල්ලොන්ට දෙසැම්බර් මුල් සතිය තමයි පටන් ගන්න හොඳද තර සර් දවස ආ කොහෙද ක්ලාස් එන්නේ සරසයි එහෙනම් අඟහරු වාද එකක් තියෙනවා සෙනසුරාදා උදේ 8:10 එකක් තියෙනවා හා සර් Thank you.
සර් බබුතේ සර් මේ පැල් මඩුල්ලේ සර් පැයක් කලින් මේ කලින් කරන්නකෝ ඒ කියන්නේ කීයටද 4යි බස් නෑ සර් එන්න අනේ ඔව් සර් ඒ කියන්නේ කීයටද කරන්න කිය 5යි 5ට සර් बैन मगे कुलाव दाह वसर पांती है तीन तूना हमारा पाह हमारा ने बड़े थी हाँ सर इतना पढ़ बास नहीं आती ना मुझे सर पांती देख भारू कराने बैरी दे हूँ ना दाह एक कुलाव दे पैतर दे ओ सर हम बैरी है तो आते ना कोमस कोमस कास से करती रहने दिशांक कोमस करना माय इन्होंने दाते ना उधर नहीं तो मगे आए कोमस करना है बलमुख के दस पटांगारा हाँ हरी अभी दें मेवेन को इवर करती है ना वहां දඹදෙනිය වැදගත්ම පාලකයා දෙවෙනි පරාක්‍රම බාහු එතුමාටින් ඉටු වෙච්ච වැදගත් සේවාවන් තියෙනවනේ කීපයක්ම ඒක ඔබ පාඩම් කරලා ඇති නේද රයිට් පාඩන්නේ ටික එතුමාටින් ඉටු වෙච්ච වැදගත් සේවාවන් අතර හොඳම සේවාව තමයි වසර 40ක කාලිංග මාගගේ පාලනයෙන් රට නිදහස් කර ගැනීම මාගගෙන් රට බේරගත්ත ජානක චන්ද්‍රබානෝ දෙවතාවක් පරාජයට පත් කරා දඹදෙන නගර මැද්දේ දලදා මදුරක් හැදෙව්වා භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ඇතුළත් කරමින් දඹදෙන කතිකාවත කෙරෙව්වා එවතරක් නොවේ සිංහලේ මහා කාව්‍ය කවි සුලමින රචනා කරා ඒ නිසා ඒ වෙනුවෙන් එතුමට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන ගෞරව උපාධි නාමය ලැබුණා එවතරක් නෙවේ දේව ප්‍රතිරාජ ඇමතිවරය යොදවලා රටේ ආර්ථික ආගමික අධ්‍යාපනික කටයුතු වල දිනුවක් ඇති කරන රජතුමා කටයුතු කරා මේවා තමයි මෙතුමාටින් ඉටු වෙච්ච වැදගත් සේවාවන් හොඳයි අපි දැන් බලමු දෙවෙනි පාක්‍රම් බව රජතුමාගෙන් පස්සේ දඹදෙනියේ ඊළඟ පාලකයා වෙන්නේ මෙතුමාගේ වැඩිමහල් පුත්‍රයා එතුමා තමයි අපි කියන ඔය හතරවන විජේබාහු කියලා කියන්නේ මේ හතරවන විජේබාහු රජතුමා ඔබ දන්නවද අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙච්ච අවාසනාවන්ත රජ කෙනෙක් වෙනවා මේ රජතුමාට කියන අන්වර්ථ නාමයකුත් තියෙනවා මේ හතරවන විජේබාහු රජතුමාට කියන අන්වර්ථ නාමය තමයි බෝසත් විජේබාහු බෝසත් විජේබාහු කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ හතරවන විජේබාහු මෙතුමා රජකම් කරන්නේ වසර දෙකක් වගේ කෙටි කාලයක්නේ වසර දෙකක් වගේ කෙටි කාලයක් තමයි මෙතුම අධකම් කරලා තියෙන්නේ 1272 මේ රජතුමාට අවාසනාවන්ත සිද්ධියක් වෙනවා ඒ තමයි රජවාසලේ ඇතිවෙච්ච රාජ්‍ය කුමන්ත්‍රණයකදී මේ රජතුමා මරණයට පත් වෙනවා රජවාසලේ සිදු වුණු රාජ්‍ය කුමන්ත්‍රණයකින් මේ බෝසත් විජේබාහු හතරවන විජේබාහු අවාසනාවන්ත විදියට මරණයට පත් වෙනවා වැඩි කාලයක් රජකම් කරන්න උන්නේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තමයි මෙයා දඹදෙනිය රජකම් කරේ රජවාසලේ ඇති වූ රාජ්‍ය කුමන්ත්‍රණයකින් හතරවන විජේබාහු එහෙම නැත්නම් බෝසත් විජේබාහු මරණයට පත්වා කියන එක මතක තියාගන්න ඒ නිසා විභාගෙට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ ප්‍රශ්නේ තමයි දඹදෙනි රාජධානියේ රජවාසලේ ඇති වූ රාජ්‍ය කුමන්ත්‍රණයකින් මරණයට පත් රජතුමා කවුද කියලා රජවාසලේ ඇති වූ රාජ්‍ය කුමන්ත්‍රණයකින් මරණයට පත් දඹදෙනියේ පාලකයා කවුද වෙන කවුරුවත් නෙවෙයි කවුද හතරවන විජේබාහු රජතුමා එහෙම නැත්නම් බෝසත් විජේබාහු කියන එක මතක තියාගන්න එයාගේ මරණයෙන් පස්සේ ඒ රාජ්‍ය කුමන්ත්‍රණය කරපු අය මැඩපවත්වලා ඒගොල්ලෝ පරාජයට පත් කළා ඒගොල්ලෝ එළවලා දඹදෙනියේ රජබවට පත් වෙනවා මේ බෝසත් විජේබාහුගේ සහෝදරයා වෙන කවුරුවත් නෙවෙයි පළවන බුවණක බාහු දඹදෙනියේ ඊළඟ පාලකයා වුණා අවසාන පාලකයා වුණා කියන එක
මතක තියාගන්න. අපි ගැන කතා කරමු මේක ලියාගෙන. ලියනකොට ඡේදයක් මෙහෙම. හව්. සර් කලින් රජතුමාගේ සටනකින්ද? ඈ? මෙතුමාගේ පියා මැරුණේ සටනකින්ද? හරි අපි බලමු. මේක ලියන්නකො. ඡේදයක් ලියන්න. දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු දෙවන 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 පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු ඡේදයක් කියන්නේ හොඳයි දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු දඹදෙනියේ මීළඟ පාලකයා ලෙස 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 එතුමාගේ දඹදෙනියේ මීළඟ පාලකයා ලෙස එතුමාගේ වැඩිමහල් පුත්‍රයා වූ 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 විජේබාහු කුමරු එතුමාගේ වැඩිමහල් පුත්‍රයා වූ විජේබාහු කුමරු රජකමට පත් විය 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 ඔහු එතනම ලියන් ඔහු ඔහු හතරවන විජේබාහු හෙවත් 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 බෝසත් විජේබාහු නමින් හඳුන්වයි ඔහු හතරවන විජේබාහු හෙවත් බෝසත් විජේබාහු නමින් හඳුන්වයි බෝසත් විජේබාහු නමින් හඳුන්වයි බෝසත් විජේබාහු නමින් හඳුන්වයි එහෙනම් ඔන්න හතරවන විජේබාහුට කියන තවත් නමක් තමයි බෝසත් විජේබාහු කියලා කියන්නේ එහෙනම් පැටලවා ගන්න එපා බෝසත් විජේබාහු කියලා කියන්නේ හතරවන විජේබාහුට වන්නි විජේබාහු හෙවත් වන්නි නිරුදු කියලා කියන්නේ කාටද තුන්වන විජේබාහුට නේ තුන්වන විජේබාහුට කියනවා වන්නි විජේබාහු හෙවත් වන්න නිරදු කියලා හතරවන විජේබාහුට කියනවා බෝසත් විජේබාහු කියලා. මේ දෙක පටලවා ගන්න එපා. ආයි ඡේදයක් ලියන්න. ඡේදයක් ලියන්න ආයේ රජවාසලේ ඇති වූ රාජ්‍ය කුමන්ත්‍රණයකින් ලියන්න. රජවාසලේ ඇති වූ රාජ්‍ය කුමන්ත්‍රණයකින් 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 සිව්වන විජේබාහු රජු සිව්වන විජේබාහු රජු සිව්වන විජේබාහු රජු සිව්වන විජේබාහු රජු 1272 සිව්වන විජේබාහු රජු
එක්දහස් දෙසිය හැත්තෑ දෙකේ මානයට පත්විය 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 ඉන්පසු එතනවලයන් ඉන්පසු 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 එතුමාගේ සහෝදරයෙකු වූ ඉන්පසු එතුමාගේ සහෝදරයෙකු වූ ඉන්පසු එතුමාගේ සහෝදරයෙකු වූ ඉන්පසු එතුමාගේ සහෝදරයෙකු වූ බුවනක බාහු කුමරු බුවනක බාහු කුමරු බුවනක බාහු කුමරු බුවනක බාහු කුමරු පළවන බුවනක බාහු නමින් පළවන බුවනක බාහු නමින් පළවන බුවනක බාහු නමින් දඹදෙණියේ රජබවට පත්විය දඹදෙණියේ රජබවට පත්විය දඹදෙණියේ රජබවට පත්විය දඹදෙණියේ රජබවට පත්විය බුවනක බාහු කුමරු පළවන බුවනක බාහු නමින් දඹදෙණියේ රජබවට පත්විය right එහෙනම් හතරවන විජේ බාහු එහෙම නැත්නම් බෝසත් විජේ බාහු 1272 රජවාසලේ ඇතිවෙච්ච රාජ්‍ය කුමන්ත්‍රණයකින් මරණයට පත්වෙනවනේ අවාසනාවන්ත විදියට එයාගේ මරණින් පස්සේ අපේ ළමයි ආය දඹදෙණිය රජකම හිස්සෙනවනේ ඒ හිස්සෙච්ච රජකමට පත්වෙන්නේ මේ මැරිච්ච හතරවන විජේබාහුගේ සහෝදරයෙක් වෙච්ච බුවනක බාහු කුමාරයා එයා රජ වෙන්නේ දඹදෙණියේ පළවන බුවනක බාහු නමින් පළවන බුවනක බාහු නමින් තමයි එයා දඹදෙණියේ රජ වෙලා තියෙන්නේ මෙයා රණකාමී මෙයා ටිකක් දක්ෂ පාලකේ ඔබ දන්නවද පළවෙනි බුවනක බාහු දඹදෙණියේ රජ වුණ ගමන් මෙයාට මුහුණ දෙන්න සිදු වෙනවා දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙයකට මේ රජතුමා රජ වෙච්ච මුල් කාලෙම රජ වුණ හැටියෙම ලංකාව ආක්‍රමණය කරනවා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ දෙන්නේ ඒ ආක්‍රමණිකයෝ දෙන්නකම සාරතකව මුහුණ දීලා ඒ ආක්‍රමණිකය දෙන්නව පරද්දලා මේ රට ආක්‍රමණිකයන්ගෙන් බේර ගන්න ආරක්ෂා කරගන්න කටයුතු කරපු අනකාමී පාලකේ තමයි පළවන බුවනක බාහු කියලා කියන්නේ තේරුණා නේද කාලිංග මාගගෙන් ජාවක චන්ද්‍රබානුගෙන් ලංකා බේරගත්ත දෙවෙනි පරාක්‍රම බාහු වගේ රණකාමීෙක් තමයි මේ පළවන බුවනක බාහු කියලා කියන්නේ තේරුණා නේද පළවන බුවනක බාහුත් ආක්‍රමණික දෙන්නෙකුගෙන් ලංකා බේරගත්තා විභාගට ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක් ඒ තමයි පළවන බුවනක බාහු රජ දවස ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් නම් කරන්න කියලා. මේ රජතුමා ඒ කාලේ දකුණු ඉන්දියානු ආක්‍රමණික දෙන්නෙක් කෙනානේ නේද? ඒ ආක්‍රමණික දෙන්නා කවුද කියලා අපි කතා කරමු මේ චුට්ට ලියාගෙන. නැවැත්තිය කොහමද? නැවැත්තිය කොහමද? ඒකවරු නැත්තිය. ඔව් දඹදෙණිය රජබවට. දඹදෙණිය රජබවට පත්තිය. එතෙන්දම ලියන්න. එතෙන්දම ලියන්න. එතෙන්දම ලියන්න. මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක. එතෙන්දම ලියන්න. මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක. මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක. මෙරටට එල්ලවිය. මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක. මෙරටට එල්ලවිය. මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක මෙරටට එල්ලවිය මෙම රජ දවස දකුණු ඉන්දියානු ආක්‍රමණ දෙක මෙරටට එල්ලවිය මෙරටට එල්ලවිය ෆයිට් ලියන්න එක දෙක දාලා එහෙනම් පළවෙනි බුවනක බව රජතුමාගේ කාලේ ලංකාව ආක්‍රමණය කරනවා දකුණු ඉන්දියානු ආක්‍රමණික කණ්ඩායම් දෙක
ලියන්න පළවෙනි එක කාලිංග රායර නම් ලියන්න කාලිංග රායරගේ ආක්‍රමණය කියලා ලියන්නකෝ කාලිංග රායර කාලිංග වාගන වෙයි කාලිංග රායරගේ ආක්‍රමණය කාලිංග රායර නම් ආක්‍රමණිකයාගේ පැමිණීම කියලා ලියුවත් කමන්නේ ලියන්න එක කාලිංග රායර නම් ආක්‍රමණිකයාගේ පැමිණීම කාලිංග රායර නම් ආක්‍රමණිකයාගේ පැමිණීම කාලිංග රායර කාලිංග රායර නම් ආක්‍රමණිකයාගේ පැමිණීම ඔන්න පළවෙනි බෝනක බෝරයතුමාගේ කාලෙ ලංකාවට එන එක දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් තමයි කාලිංග රායර කාලිංග රායරගේ ආක්‍රමණය සිද්ධ වෙනකොට අපේ රටේ පාලකයා දඹදෙණියේ පළවෙනි බෝනක බාහු මොකක්ද මේ ආක්‍රමණිකයාගේ නම කාලිංග රායර උච්චාරණය කරන් කාලිංග රායර එහෙනම් කාලිංග රායරගේ ආක්‍රමණය වෙනකොට දඹදෙණියේ පාලකයා කවුද පළවෙනි බෝනක බාහු එයා විතරක් නෙවෙයි තව ආක්‍රමණිකයෙක් ආවා අපි යාට කියනවා චෝඩගංග චෝඩගංගගේ ආක්‍රමණය වෙනකොට දඹදෙණියේ පාලකයා පළවෙනි බෝනක බාහු ලියන් දෙවෙනි ආක්‍රමණික අංක දෙක ලියන් චෝඩ ගංග නම් ආක්‍රමණිකයාගේ පැමිණීම 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 චෝඩගංග නම් ආක්‍රමණිකයාගේ පැමිණීම එහෙනම් චෝඩගංගගේ ආක්‍රමණයයි කාලිංග රායරගේ ආක්‍රමණයයි මේ ආක්‍රමණ දෙකම වෙනකොට දඹදෙණියේ පාලකයා කවුද පළවෙනි බුවණක බව රජතුමා කවුද පුතේ පළවෙනි බුවණක බව රජතුමා කියන එක මතක තියාගන්න මේ දෙන්නටම අභීතව මුහුණ දීලා මේ දෙන්නම යලි ආපහු එළවලා මේ ලංකා මේ දෙන්නගේ නිදහස් කරගත්ත බේරගත්ත අනකාමිය උනේ කවුද පළවෙනි බෝනක බෝරයතුමා පළවෙනි බෝනක බව මේ දෙනේ ලෙව්වා අටල්ල ගන්න දුන්නේ කාලිංග රායරයි චෝඩගංගයි පෙරදිලා ආයි දිව්වා දකුණු ඉන්දියාවට ඒ දෙන්නට මේ රටල්ල ගන්න අවස්ථාව දුන්නද පළවෙනි බෝනක බව දුන්නේ නැහැ දැන් එතකොට මනුර මේ පළවෙනි බෝනක බව කල්පනා කරනවා ඉස්සරහට තවත් මෙහෙම ආක්‍රමණිකයෝ ආවොත් ඒගොල්ලන්ට මුහුණ දෙන්න තරම් මේ දඹදෙණි රජවාසල මේ දඹදෙණි රාජධානිය ශක්තිමත් නැහැ දඹදෙණිය ආරක්ෂාව මදි මේ දඹදෙණි රාජධානිය ආරක්ෂාව මදි ආක්‍රමණිකයන්ට මුහුණ දෙන්න ඒ නිසා පළවෙනි බෝනක බව තීරණය කරනවා මේ දඹදෙණි නගරය අතහැරලා දඹදෙණිය අතහැරලා ඊට වඩා ආරක්ෂිත තැනක් තියෙනවා යාපහුව කියලා යාපහුව කියන ගල් පර්වතය යාපහුවට ගිහිල්ලා යාපහුව ගල් පර්වතයේ කේන්ද්‍ර කරගෙන රාජධානිය ගොඩනගා ගත්තා නම් හොඳයි දඹදෙණියට වඩා යාපහුව ආරක්ෂා සහිතයි කියලා හිතපු පළවෙනි බෝනක බව මොකද කරා දඹදෙණි රාජධානිය අතහැරලා දඹදෙණි රජවාසල අතහැරලා එයා යනවා යාපහුව ගල් පර්වතයට යාපහුව ගල් පර්වතයට ගිහිල්ලා ඒ යාපහුව ගල් පර්වතයේ කේන්ද්‍ර කරගෙන රාජධානියක් හදලා රජවාසලක් හදලා එහි ඉඳන් රටපාලනය කරන්න තීරණය කරාද නැද්ද යාපහුව ඉඳගෙන රටපාලනය කරන්න තීරණය කරා ඒ අනුව දඹදෙණිය බිඳ වැටිලා ලංකාවේ උපදිනවා අලුත් රාජධානිය යාපහුව කියලා තේරුණා නේද දඹදෙණිය බිඳ වැටිලා උපදිනවා අලුත් රාජධානිය යාපහුව කියලා මේ රාජධානිය උපද්දන්නේ කවුද මේ රාජධානිය ගොඩනගන්නේ කවුද එහෙනම් මේ රාජධානිය බිහි කරේ කවුද පළවෙනි බුවණක බාහුමනේ නේද ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වෙන්න දඹදෙණියට වඩා ඊටම ආරක්ෂාකාරී තැනක් තමයි යාපහුව නේ යාපහුවට ගිහිල්ලා යාපහුවේ රාජධානියක් හදන්නේ කවුද පළවෙනි බුවණක බව රජතුමාමයි එන විභාග තහවි යාපහුව රාජධානියේ රජකම් කරපු එහි ආරම්භක නිර්මාතෘ පාලකයා කවුද කියලා කවුද යාපහුවේ ආරම්භක රජතුමා වෙන්නේ
පළවෙනි බෝණේක බාහු රජු. පළවෙනි බෝණේක බාහු. සර් දඹදෙනි අවසානයේ වෙන්නේ කවුද? දඹදෙනි අවසාන පාලකයා වෙන්නේ කවුද? පළවෙනි බෝණේක බාහු. පළවෙනි බෝණේක බාහු නේද? එහෙනම් දඹදෙනියේ අවසානය සේම යාපහුව රාජධානියේ ආරම්භක පාලකයා වෙන්නේ කවුද? පළවෙනි බෝණේක බාහු තමයි කවුද? පළවෙනි බෝණේක බාහු වන හොඳට මතක තියාගන්න. විභාග තහනෝමයි දඹදෙනි රාජධානියේ අවසාන පාලකයා කවුද කියලා. දඹදෙනි අවසානය පළවෙනි බෝණේක බාහු. එයාම නේද යාපහුව රාජධානියේ ආරම්භකයා? එයාම නේද යාපහුවේ ආරම්භකයා? ඔව් පළවෙනි බෝණේක බාහුමයි. ලියන ඡේදය අවසාන ඡේදය ලියන්න. ඉහත ආක්‍රමණිකයන් පරාජයට පත් කළ ඡේදයක් එය. ඉහත ආක්‍රමණිකයන් පරාජයට පත් කළ 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 පළවෙනි බුවණක බාහු. ඉහත ආක්‍රමණිකයන් පරාජයට පත් කළ පළවෙනි බුවණක බාහු. පළවෙනි බුවණක බාහු. පළවෙනි බුවණක බාහු. දඹදෙනිය අතහැර. දඹදෙනිය අතහැර. ඉහත ආක්‍රමණිකයන් පරාජයට පත් කළ පළවෙනි බුවණක බාහු. දඹදෙනිය අතහැර. දඹදෙනිය අතහැර. වඩාත් ආරක්ෂාකාරී දඹදෙනිය අතහැර. වඩාත් ආරක්ෂාකාරී. වඩාත් ආරක්ෂාකාරී. වඩාත් ආරක්ෂාකාරී. යාපහුව වඩාත් ආරක්ෂාකාරී. යාපහුව බලකොටුව. වඩාත් ආරක්ෂාකාරී. යාපහුව බලකොටුව. තම රාජධානිය ලෙස තෝරාගත්හ. වඩාත් ආරක්ෂාකාරී. යාපහුව බලකොටුව. තම රාජධානිය ලෙස තෝරාගත්හ. තම රාජධානිය ලෙස තෝරාගත්හ. තම රාජධානිය ලෙස තෝරාගත්හ. තම රාජධානිය ලෙස තෝරාගත්හ. රයිට්. එහෙනම් දඹදෙනිය අවසානය සේම යාපහුව රාජධානිය ආරම්භකය වෙන්නේ පළවෙනි බුවණක බාහු. මෙතුමා විසින් පරාජයට පත් කරපු ආක්‍රමණිකය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කාලිංග රායර, අනිත් කෙනා චෝඩගංග. කාලිංග රායර සහ චෝඩගංග කියන ආක්‍රමණිකය දෙන්නම පරාජයට පත් කරන්නේ කවුද? පළවෙනි බුවණක බාහු කියන එක මතක තියාගන්න. කවුද? පළවෙනි බුවණක බාහු. එන අපිට ලබන සතියේ කතා කරන්න තියෙන්නේ යාපහුව ගැන. යාපහුව රාජධානිය පිළිබඳ චුට්ටයි තියෙන්නේ. ඊට පස්සේ කුරුණෑගලට යන්න පුළුවන්. ඒකත් චුට්ටයි. අපිට රාජධානි දෙකම ඊළඟ දවස් ඉවර කරලා අපිට කෝට්ටේ අවසාන පාලන මධ්‍යස්ථානයේ කතා කරන්න පුළුවන් වෙයි ඉරිද වෙනකොට. හොඳයි. එහෙනම් අනුමාත්‍රකාවක් ලියලා තියාගන්නකෝ. යාපහුව රාජධානිය කියලා. යාපහුව රාජධානිය කියලා අනුමාත්‍රකාවලිය. යාපහුව රාජධානිය. යාපහුව රාජධානිය. යාපහුව රාජධානිය. දැන් මම මේ ක්ලාස් එකේ වරුණ ගම තුන්වෙනි සතියේ ලංකා සිතියමයි ලෝක සිතියමයි ෆොටෝ දානවා. ඒක බලලා අඩුපාඩු හදාගන්න. සතිය දෙක ලකුණු කරගන්න අනිවාර්යයෙන්ම. හරි නේද? රයිට්. එතකොට අහන්න. අහන්න පුතේ පොඩ්ඩක් ඉන්න විනාඩිය. එතකොට අපිට තව සති දෙක මේ තව දවස් දෙකක් තියරි කරන්න පුළුවන්. ඊළඟ සෙනසුරාදායි ඊළඟ ඉරිදායි කියලා කියන්නේ මේ මාසෙමනේ නේද? මේ මාසෙම දවස් දෙකක් නේ. එතකොට අපිට ඒ සතිය දවස් දෙකක් කරනකොට මේ පාඩමේ සෑහෙන දුරකට යන්න පුළුවන් වෙයි. පොඩි කොටසක් ඉතුරු වෙයි. හරිද? අපිට ඒ කොටස ඉතුරු කරලා අපි දෙසැම්බර් මුල් සතිය ඉතුරු වුණොත් ඉස්සරහසත් මාසෙ කරන්න පුළුවන් නේ. චුටි කොටසක් ඉතුරු අපි හිමින් එක බදාගෙන කරලා දාමු. හරිද? දෙසැම්බර් මුල් සතියේම අපි ඔයාලගේ අලුත් 11 වසර පටන් ගන්නවා. 11 පළවෙනි පාඩම කාර්මික විප්ලවය කියන මාතෘකාව තමයි අපි හෝල් ක්ලාස් එකේ
ඔන්ලයින් එකේ දෙකම පටන් ගන්න. එතකොට ඔබ කැමති නම් හෝල් ක්ලාස් එකට එන්න පුළුවන්. ඔබ කැමති නම් ඔන්ලයින් ක්ලාස් එක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබ මේ ක්ලාස් දෙකට මෙන්න කලින් ඔබ මේ ක්ලාස් දෙකට මෙන්න කලින් ඔබේ නිබන්ධන සෙට් එක අරගන්න එපැයි. අපි මේ වෙනද ගත්තා වගේ ඔබ ටියුට්ස් ටික අරගන්න ඕනේ නේ ගිහිල්ලා. අපි මේම අලුත් අවුරුද්දේ විධිමත් යනවා පන්ති කාඩ් එකක් දෙනවා. නිශ්චිත දිකටම අංකයක් දෙනවා. හර නේද? නිශ්චිත අංකයක් දෙනවා. කාඩ් එක දෙනවා අර විදියට. එතකොට ඔබට හෝල් ක්ලාස් එකට එන්න පුළුවන්. ඔන්ලයින් එකට ඕනනම් මාරු වෙන්න පුළුවන්. නේද? මේ දෙකටම ගැටලුවක් නැහැ. ඔබ මුදල් දීලා ටියුට් සෙට් එක කරන් තියනවා. කාඩ් එක පෙන්නුවා. හෝල් එකටත් එන්න පුළුවන්. ඕනනම් ඔන්ලයින් එකටත් ගෲප් එකට ඇඩ් වෙලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ටියුට්ස් ඔබ ටියුට්ස් දෙනවා මේ මාසේ 25 26 වගේ ඉඳලා 11 වසරේ අයට ටියුට් එක ලබා ගන්න අවසර අවස්ථාව දීලා තියෙනවා. දෙසැම්බර් මුල් සතියේ පටන් ගන්නවා කාර්මික විප්ලවයේ පාඩම. ඒ පාඩමේ නෝට්ස් පොත, ඒ පාඩමේ වැඩපොත, ඒ පාඩමේ වැඩපොත හම්බ වෙනවා. කියන්නේ පාඩමත් එක්කම තමයි මේ මාසේ වැඩපොත යන්නේ. හරි නේද? කාර්මික විප්ලවයේ වැඩපොත හම්බ වෙනවා. ඊළඟට සිතියම් පොත දෙසැම්බර් මාසේ හම්බ වෙනවා. තව 10 වසර දැන් පාඩම් ඉවර වෙනවානේ. දැන් සිලබස් එක මේ මාසෙන් ඉවර වෙනවානේ. දැන් සම්පූර්ණ සිලබස් එකේ පේපර් හදන්න පුළුවන්. මේ සිලබස් එකෙන් හදපු පේපර් එක ඔබට ලැබෙනවා. මේ පේපර් එකත් අපි දෙසැම්බර් මාසේ හිමින් හිමින් චුට්ට චුට්ට සාකච්ඡා කරනවා. අර නේද? අපේ ටියුට්ස් දැන් මේ මාසේ ටියුට් කීප එක ඉතුරු වෙනවානේ. ඒවත් හිමිහිට සාකච්ඡා කරමින් අලුත් 11 වසර ඉස්සරහට යනවා දෙසැම්බර් මුල් සතියේ සිට. අර නේද? වැඩගත් වැඩ ගොඩක් කරන්න තියෙන 11 වසරේදී. පේපර් කතා කරන්න එමට තියෙනවා. අරද පේපර් ලියන්න තියෙනවා. දැන් පේපර් ඕන තරම් හදන්න පුළුවන්. දැන් 10 පොත ඉවරයිනේ. 10 පාඩම් වලින් පේපර් හදලා ඒවා අපිට සාකච්ඡා කරන්න යන්න තියෙන ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා, ලියන්න තියෙනවා. හරිද? එනිසා ලෑස්ති වෙන්න 2022 ඔබේ ජීවිතයේ තිරනාත්මක අවුරුද්දට. හරි. එහෙනම් එන බදාදා මේ සතියේ බදාදා නියත පන්තිය තියෙනවා. මේ බදාදා ක්ලාස් එක තියෙනවා. ක්ලාස් එකට සම්බන්ධ වෙන මේ බදාදා. එහෙනම් බදාදා යලි හැම වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගෙන යනවා අද දවසේ ඔබේ පන්ති කාමරය තුලින්. එන හැමෝටම සුබ පාත්‍රයක් ප්‍රාර්ථනා කරමින් එන ආයිබෝවන් ගුඩ් නයිට් ජය වේවා. ආයිබෝවරස්සමට ඉන්න හොඳයි. ඔබට ඔබට දැනගන්න තියෙනවා නම් දෙයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් ආයිබෝවන් සර්. සර් නෝට් එක දාන්න සර්. හා නෝට් එක දාන්න. සර් ගිය ආයිබෝවන් සර්. බීච් එකේ නෝට් එක මොකද්ද? කියුවා දාන්න කියලා කෙනෙකුරාද බීච් එකේ නෝට් එක දාන්න. තරස්සේ නා අන්න. අයිබෝන් සර්. අයිබෝන්. එහෙනම් සර් අපි ගියා. එහෙනම් ජය වේවා කොල්ලෝ. බුස්සර් නයි හරි. දරුවන් සර් නයි. හරි. බදාදා හම්බෙමු.